අයිබෝවන් මිත්‍රවරුණි, හැම දෙනාටම සුබුදෑසනක්. අද එතරම්ම යහපත් කාලගුණයක් නෙවෙයි බස්නාහිර පලාතේ අපිට නන්ති ඔබ විධ ප්‍රදේශවලින් අපි නියෝජනය කරන කලපි දන්නවා ලෝක විධ කලාපලින් අපිත් එක්ක ඉන්න එකතු වෙලා ඉන්න මිතුරනි මිතුරුවනි අයිබෝවන් ඔබ හැමදිනට මද 2021 සැප්තැම්බර් මාස 16 වෙනිද කාලගුණ ද දෙපාර්තමේන්තුව ලංකාවේ කාලගුණය සම්බන්ධ ඉදිරිපත් කළ තියෙන නිවේදනයේ සබරගම බස්නාහිර මධ්‍යම සහ වයඹ පළාත්වල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙනවා කියලා තමයි අද උදෑසන 5:30ට නිකුත් කරපු නිවේදනයේ තියෙන්නේ. මමත් මගේ කාර්ය මණ්ඩලයත් අද දේශපාලන වශයෙන් විශේෂයෙන්ම ජාත්‍යන්තර දේශපාලනයේ අපේ අහස කොයි වගේද වෙන්නේ කියන එක පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවකටයි ඔබට ආරාධනා කරන්නේ. අප මේ සාකච්ඡාවේ මූලික එකඟතාවයන් ගැන පැහැදිලි කිරීමක් මුලින්ම කළ යුතුයි. විශේෂයෙන්ම පවතින COVID-19 ලෝක වසංගත තත්ත්වය හමුවේ අපිට ඔබ සමග මේ තාක්ෂණය ඔස්සේ තමයි හමුවෙන්ට අවස්ථාව ලැබෙන්නේ. ඒ ගැන අපිට මුලින්ම සමාව අයදිනවා. ඔබට දීර්ඝ කාලයක් මිඩම් කරලා ලබා දෙන්නට අපිට නොහැකිවීම ගැන, ඒ වගේම මීට සුළු මොහොතකට කලින් ශ්‍රී ලංකාවේ භූමි සීමාවට නැත්නම් ලංකාවේ විදේශ සීමාවට අද්මිරාල් මහාචාර්ය ජයනත් කොළඹගේ විදේශ අමාත්‍යාංශ ලේකම්තුමා ළඟා වුණේ. එතුමා තව සුළු මොහොතකින් අපිත් එක්ක තාක්ෂණය හරහා එකතු වෙනවා ඇති. තමගේ විදේශ සංචාරයෙන් පස්සේ කොයි ආකාරයෙන්ද අද අපේ තෝරාගත මාතෘකාව පිළිබඳව කතා කරන්න. ජිනීවා චෝදනා, එක්සත් ජාතීන්ගේ සමුළුව සහ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය තමයි අද අපි අපේ මාතෘකාව ලෙස යෝජනා කරගන්නේ. මාතෘකාවට සම්බන්ධව ඊට අදාළව න්‍යායික වශයෙන් සහ ප්‍රායෝගික වශයෙන් යෙදෙන ක්ෂේත්‍රන් පිළිබඳව අපි කතා කරන්න සූදානම්. තමුන්නාස්ලගේ ප්‍රශ්න අහන්නට වැඩි වෙලාවක් අපි ලබා දෙන සූදානම්. ඒ වගේම ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා ඉතාමත්ම කාර්යබහුලයි මේ උදෑසන. එතුමා අද සාකච්ඡාවේ අවර භාගයේදී අපිත් එක්ක එකතු වෙන්න එකඟතාවය පළ කරනවා. එතුමා ඒ හැකි සෑම උත්සාහයක්ම දරන බවට ප්‍රකාශයක් ලබා දුන්නා මීට සුළු මොහොතකට කලින්. අප ඒ පිළිබඳව තමුන්නාස්ලගේ අවධානය යොමු කරනවා. ඒක නිසා අපි මුල් වටේ මාතෘකාව පිළිබඳ මූලික හඳුන්වා දීම සහ ඒ පිළිබඳව රජයේ ස්ථාවරය ආණ්ඩුවේ ස්ථාවරය ඔබට පැහැදිලි කර දීම, ඉන් අනතුරුව විදේශ කටයුතු ලේකම්තුමාගේ පැහැදිලි කිරීම, ඉන් අනතුරුව ජනාධිපති ප්‍රධාන උපදේශකතුමා අපිට හඳුනා ගන්න පුළුවන් නම් ඔහුගේ ස්ථාවරය ඉන් අනතුරුව කාලය අපිට ඉඩද ලබා දෙන ආකාරයට, ඉන් පසුව ඔබට ඔවුන් කරන ප්‍රකාශයන් සහ මේ මාතෘකාවට අදාළව ඔබේ ප්‍රශ්න සහායවට ලබා දෙන පිළිතුරු සම්බන්ධව කාලය වෙන් වෙනවා. ඒ ආකාරයට තමයි අද අපේ දවස ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා මූලික එකඟතාවයන් වලට අපි එකඟ වෙමින් අපි උත්සාහ කරමු අද දවසේ අපේ සාකච්ඡාව සරු සාකච්ඡාවක් බවට පත් කරන්න. නැවතත් ඉතාමත්ම ගෞරවයෙන් අපිත් එක්ක එකතු වෙච්ච ඔබ හැම දෙනාම මේ සාකච්ඡාවට පිළිගන්නවා. එhmenනම් අපි වැඩේ ආරම්භ කරමු. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් ප්‍රමුඛ රජයේ විදේශ ප්‍රතිපත්තිය හා වත්මන් රජය මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව මා ඔබව දැනුවත් කරන්න සූදානම්. ශ්‍රී ලංකාව ඉතා වැදගත් භූගෝලීය පිහිටීමක් සහිත රටක්. ඉන්දියන් සාගරයේ කේන්ද්‍රය මූලෝපායක වශයෙන් වැදගත් නාවික මාර්ගයන් ආසන්නයේ ශ්‍රී ලංකාවේ පිහිටා තිබෙන නිසා ශ්‍රී ලංකාව අතීතයේ සිටම නැගෙනහිර හා බටහිර සම්බන්ධ කරන කේන්ද්‍රස්ථානයක් විදිහට ක්‍රියාත්මක වුණා. මේ සංවේදී භූදේශපාලනික වටපිටාව තුළ නිවැරදි විදේශ ප්‍රතිපත්තියක් මත පිහිටා කටයුතු කිරීම ඉතා වැදගත් බව රජය අවබෝධ කරගෙන සිටිනවා. වර්තමානයේ වන විට රටේ ස්වාධීනත්වය උපරිමයෙන් ආරක්ෂා වන මිත්‍රශීලී සහ නොබැඳුණු විදේශ ප්‍රතිපත්තියක් ජනාධිපතිතුමන් ප්‍රමුඛ රජය විසින් අනුගමනය කරමින් සිටිනවා. රාජතාන්ත්‍රික සම්බන්ධතාවලදී සහ ජාත්‍යන්තර වෙළඳ ගනුදෙනුවලදී රටේ ස්වෛරීත්වය සෑම විටම ආරක්ෂා කිරීමට රජය කටයුතු කර තිබෙනවා. සෑම රටක් සමගම සමතත්වයෙන් ගනුදෙනු කරන අතර රටේ අභිමානය සුරකින ගෞරවනීය විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීමයි ජනාධිපතිතුමාගේ අරමුණ. වත්මන් රජයේ විදේශ ප්‍රතිපත්ති අනුව කලාපීය වශයෙන්ුත් ගෝලීය වශයෙන්ුත් ශ්‍රී ලංකාව සෑම රටක් සමගම ඉතා හොඳ මිත්‍ර සබඳතා පවත්වාගෙන යනවා. කලාපීය වශයෙන් ආසියාවේ සෑම රටක් සමගම ඉතා සාර්ථක වෙළඳ හා තානාපති සබඳතා පවත්වා ගන්න රජය කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකාව සෑම ජාත්‍යන්තර පාර්ශ්වයක් සමගම සමාන කොන්දේසි යටතේ මිත්‍රශීලීව කටයුතු කරනවා. මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම තුළින් රටේ භූගෝලීය පිහිටීමේ වාසිය උපරිමයෙන් ශ්‍රී ලංකාවට ලබාගත හැකි බව ජනාධිපතිතුමාගේ ස්ථාවරයයි. ඒ හරහා සංවර්ධන ඉලක්ක කරා සාර්ථක වළංගා වෙන්න වගේම ජනතාවගේ ජීවන තත්ත්වය තිරසාර ලෙස උසස් කිරීමටත් හැකි බව ජනාධිපතිතුමන් විශ්වාස කරනවා. ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමේදී රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට ජනාධිපතිතුමන් කටයුතු කර තිබෙනවා. ඒ වගේම මේ කලාපයේ සහ සාගරයේ ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා ඉන්දියාව ඇතුළු සියලුම කලාපීය හවුල්කරුවන් සමග ශ්‍රී ලංකාව සමීපව කටයුතු කරනවා.
ආර්ථික රාජතාන්ත්‍රික භාවය සඳහාත් රජයේ විදේශ ප්‍රතිපත්ති සකස් කිරීමේදී විශාල සැලකිල්ලක් දක්වා තිබෙනවා. ඒ අනුව වර්තමාන ආර්ථික ප්‍රවාහයන් ඉලක්කගත වෙළඳපොළ විභවයන් පිළිබඳව විශ්ලේෂණය කරන්නටත් ඒවට අනුව අපනයන ආයෝජන සංචාරක විදේශ රැකියා අංශවල විශේෂ කාර්යසාධන ඉලක්ක සෑම දූත මණ්ඩලයකටම ලබා දීමටත් රජය කටයුතු කර තිබෙනවා. සියලු රටවල් සමග සහයෝගයෙන් කටයුතු කළත් කිසිවිටකත් රටේ ස්වාධීනත්වයට හානිවන ක්‍රියාමාර්ග නොගන්නා බවට ජනාධිපතිතුමන් සියලු දෙනාටම සහතික වෙනවා. 2015 මාර්තු මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදී සම්මත කෙරුණු 30 ඇල ඉරක් 1 යෝජනාවලියෙන් ඉවත්වීමට ජනාධිපතිතුමන් ප්‍රමුඛ රජය තීරණය කරන්නේත් ඒ පදනමින් බව සඳහන් කළ යුතුයි. පසුගිය රජයේ සමයේ ශ්‍රී ලංකාවේ සම අනුග්‍රහකත්වය දැක්වීමේ යෝජනාව නිසා රටේ ස්වාධීනත්වයට බරපතල තර්ජනයක් ඇතිවුණු බවටයි අපේ විශ්වාසය. යුද අපරාධ සම්බන්ධයෙන් සෙවීමට ජාත්‍යන්තර විනිසුරුවන් විමර්ශකයන් ආදී පිරිස් ඒකාබද්ධ කිරීම සඳහා විශේෂ නීති සම්පාදනය කිරීමට දෙමුහුන් විශේෂ අධිකරණයක් ස්ථාපිත කිරීම ආදී රටට හානිකර නිර්දේශයන්ට ශ්‍රී ලංකාව මේ යෝජනාව හරහා එකඟ වී තිබුණා. ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා මානව හිමිකම් උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් සම්පාදනය කර තිබූ වාර්තාව 31 යෝජනාවේ පළමු ක්‍රියාකාරී වගන්තියෙන්ම අනුමත කර තිබුණා. එවැනි පසුබිමක 31 යෝජනාවෙන් ඉවත්වීමට ගත් අභීත තීරණය නවරජයේ විදේශ ප්‍රතිපත්තියේ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස හඳුනා ගන්න පුළුවන්. එවැගේම මේ වසරේ මාර්තු මාසයේ 46 ඇල ඉරක් 1 යෝජනාව මගින් පිහිටවන ලද බාහිර ක්‍රියාමාර්ග සඳහා වන යෝජනාව ප්‍රතික්ෂේප කිරීමටත් රජය කටයුතු කර තිබෙනවා. රටේ ස්වෛරී භාවයට අහිතකරමේ යෝජනාවලින් ඉවත්වීමට රජයට කටයුතු කළත් සහජීවනය හා මානව අයිතිවාසිකම් වෙනුවෙන් කොමිසම සමග සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාව හැම විටම සූදානම් බව ජනාධිපතිතුමන් ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව දේශීයව ක්‍රියාත්මක කෙරෙන සංහිඳියාව හා වගවීමේ ක්‍රියාදාමයන් හරහා තිරසාර සාමයක් ඇතිකර ගැනීමට ශ්‍රී ලංකාව කැපවීමෙන් කටයුතු කරනවා. ජාතික සමගිය හා සංහිඳියාව සඳහා කරුණු 8කින් සමන්විත ක්‍රියාකාරී සැලැස්මක් රජය දැනටමත් ක්‍රියාත්මක කරමින් සිටිනවා. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත පිළිබඳව නැවත සලකා බැලීමට සහ ජාත්‍යන්තර සම්මතයන්ට අනුකූලව එය සංශෝධනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කර තිබෙනවා. එවැගේම ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් සිරදඬුවම් විදින සහ රැදවුම් නියෝග මත අත්අඩංගුවේ පත්වන පුද්ගලයන් පිළිබඳව සොයා බැලීම, නිදහස් කිරීම, ඇප ලබා දීම ඇතුළු ඉදිරි තීරණ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට නිර්දේශ සහ උපදෙස් ලබා දීමට උපදේශක මණ්ඩලයක් පත් කර තිබෙනවා. එම නඩු කඩිනමින් විසඳීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමත් එම උපදේශක මණ්ඩලයට පැවරෙන තවත් කාර්යයක් වනවා. ඊට අමතරව වගවීම සහ අතුරුදහන් වූවන් පිළිබඳ ගැටලු විසඳීම සඳහා සහ කලින් පැවති කොමිෂන් සභාවල නිර්දේශයන් නැවත සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙක්ගේ මූලිකත්වයෙන් පරීක්ෂණ කොමිෂන් සභාවක් පිහිටවා තිබෙනවා. වර්තමානයේ වන විට සංහිඳියාව හා සංවර්ධනයේ සාක්ෂාත් කර ගැනීම සඳහා සිවිල් සමාජයේ සහයෝගය ලබා ගැනීමට රජය ඔවුන් සමගත් සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා. මේ ආකාරයට සංහිඳියා හා වගවීමේ ක්‍රියාදාමයන් ශක්තිමත් කිරීම සඳහා රජය පියවර රාශියක් ගෙන තිබෙනවා. මේ සම්බන්ධව ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය විදේශ අමාත්‍යතුමන් විසින් නිල වශයෙන් මානව හිමිකම් කොමිසමට දැන්වීමට කටයුතු කර තිබෙනවා. අවසාන වශයෙන් සෑම පුද්ගලයෙකුටම සැකෙන් හා බියෙන් තොරව සහජීවනයෙන් ජීවත් විය හැකි ශ්‍රී ලංකාව ගොඩනැංවීම සඳහා මෙන්ම වගවීම, සංහිඳියාව, මානව හිමිකම් වගේම සාමය හා තිරසාර සංවර්ධන ක්ෂේත්‍ර ඔස්සේ උපරිම ප්‍රගතියක් අත්කර ගැනීම සඳහාත් රජය කැපවී කටයුතු කරන බව සියලු පාර්ශ්වයන්ට දැනුම් දීමට කැමතියි. මේ තමයි අපගේ ස්ථාවරය ඔබට දන්වන්නේ. අද අපේ තේමාව බවට පත්වෙන්නේ, අද අපි කතා බහ කරන්න යන සීමාව බවට පත්වන්නේ ජිනීවා චෝදනා, එක්සත් ජාතීන්ගේ සමුළුව සහ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියයි. අපි මීළඟට හඳුන්වා දෙන්නේ අපේ සම්බන්ධකරණය ගොඩනගන්න උත්සාහ කරන්නේ විදේශ අමාත්‍යාංශ ලේකම්තුමා අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහත්මයා. මීට සුළු මොහොත කලිනුයි ඔහු ලංකාවට පැමිණියේ. අපි ලේකම්තුමනි, ඉතා ගෞරවයෙන් ඔබතුමා පිළිගන්නවා, සම්බන්ධීකරණය කරගන්න බලාපොරොත්තු වෙනවා. ආයුබෝවන් ඔබතුමාට. ශ්‍රී ලංකාවේ සහ විදේශ මාධ්‍ය නියෝජනය කරන මාධ්‍ය මිතුරන් රැසක් අපිත් එක්ක මේ මොහොතේ සම්බන්ධ වෙනවා. ලේකම්තුමනි, ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්, සුබ උදෑසනක් සියලු දෙනාටම. මාව පැහැදිලිව පේනවද? ඉතා පැහැදිලිව පේනවා.
හොඳයි ලේකම්තුමනි, ඔබතුමාට අපි ආරාධනා කරනවා විශේෂයෙන්ම ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධව එවැගේම ගෙවී ගිය පැය 24 ඇතුළත සුවිශේෂී සිද්ධීන් වාර්තා වෙනවා ශ්‍රී ලංකාව සම්බන්ධව. මේ සියල්ල කැටි කරලා මූලික අවබෝධයක් අපිට ලබා දෙන්න ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ විශේෂයෙන්ම ජිනීවා චෝදනා පිළිබඳවයි මාධ්‍යවේදීන්ගේ වැඩි අවධානයක් යොමු වෙන්නේ. ඔබතුමාට ආරාධනා කරනවා සාකච්ඡාවට මුල පුරන්න. බොහොම ස්තුතියි කිම්ස්ලි. මාධ්‍ය මිතුරණි මිතුරියනි, සුබ උදෑසනක් සුබ දවසක් ඔබ සියලු දෙනාටම. නැවත වතාවක් ආයුබෝවන් කියලා ඔබ සමව පිළිගන්නවා. අපි දන්නවා දැන් මේ මොහොත වෙනකොටත් ජිනීවාවල 48 වෙනි සැසිවාරය, මානව හිමිකම් සම්බන්ධ 48 වෙනි සැසිවාරය පැවැත්වෙනවා. මුල දවසේ 13 වෙනිදා මහකොමසාරිස්තුමිය වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ වාර්තාවේ ශ්‍රී ලංකාව ගැන වාචිකව, ඒ කියන්නේ ඕරල් රෙප්‍රසන්ටේෂන් එකක් තමයි කරේ. එතෙන්දී අපි දකිනවා මේ වාර්තාවේ එතුමිය කියලා තියෙන හුඟක් දේවල් අපි මේ ශ්‍රී ලංකාව දැන් කරගෙන යනවා ඒ වගේ කරනවා. එතුමිය පටන් ගන්නේ එතුමියගේ දේශනාව අපේ අතිගරු ජනාධිපතිතුමා විසින් කියන ලද ප්‍රකාශයක් සම්බන්ධ කරගෙන. ජනාධිපතිතුමා කියනවා එක්සත් ජාතීන්ගේ සංවිධානයක් සමග එකතු වෙලා මේ රටේ තියෙන ප්‍රශ්න, ඒ කියන්නේ මේ ත්‍රස්තවාදී ක්‍රියාවලියේ නැවතුණයින් පස්සේ සිදුවෙච්ච දේවල් වලට විසඳුම් හොයන්නට අපි කටයුතු කරනවයි කියන එක. ඒ වගේම මේ එතුමිය අවස්ථා ගණනාවකදී අපි හොඳ කරපු දේවල් පිළි අරගෙන තියෙනවා. විශේෂයෙන්ම අපි හිතමු මේ අපි Office of Reparation කියන එක අපිට අතුරුදහන් වූවන්ට වන්දි ගෙවීම, ඒ අතින් අපි ඉතාම සාර්ථක ප්‍රතිඵලයක් ලබලා තියෙනවා. ඒ වගේම දීර්ඝ කාලීන සිරදඬුවම් ලැබපු LTTE සිරකරුවන් 16 දෙනෙක් නිදහස් කිරීම ගැන, ඒ වගේම ත්‍රස්තවාදී මර්ධන නැත්නම් Prevention of Terrorism Act එක වෙනස් කිරීම සඳහා අපි ගෙනත් තියෙන ක්‍රියාමාර්ගය, ඒ වගේම අපි මේ සිවිල් සොසයිටි, ඒ කියන්නේ සිවිල් සමාජ සමග ජනාධිපතිතුමා, විදේශ අමාත්‍යතුමා, විදේශ ලේකම් විදියට මම, අධිකරණ ඇමතිතුමා, මේ සියලු දෙනාම දැන් ඉතාම සම්බන්ධීකරණයෙන් කටයුතු කරනවා. එහිදී මේ NGO, ඒ කියන්නේ මේ රාජ්‍ය නොවන සංවිධාන 12ක් පමණ ඉතාමත්ම උනන්දුවෙන්, ඉතාමත්ම කැපවීමෙන් දැනට වැඩ කරනවා මේ රටේ සංහිඳියාව වෙනුවෙන්, මේ රටේ අනාගතය වෙනුවෙන්. ඉතින් ඒ වගේ හොඳ පැතිත් තියෙනවා. නමුත් අතරෙම අපිට සමහර දේවල් වලට චෝදනා මුඛයෙන් කතා කරනවා. අවාසනාවකට එතුමියගේ කතාවේ අවසානයේ තියෙන්නේ අර බාහිර මේ අභ්‍යන්තර ප්‍රශ්නය විසඳීම සඳහා බාහිරව යාන්ත්‍රණයක් එතුමිය සකස් කළ යුතුයි. ඒ කියන්නේ ගිය අවුරුද්දේ 46 වෙනි සැසිවාරයේදී ඉදිරිපත් වෙච්ච සම්මුතිය අනුව එවැනි යෝජනාවක් ක්‍රියාත්මක කළ යුතුයි. මේ රටේ යුද්ධය තිබ්බ කාලේ, කියන්නේ 2009 වෙනකන් තිබ්බ කාලේ තොරතුරු එක්රැස් කිරීම සඳහා සහ ඒ තොරතුරු විශ්ලේෂණය කර නඩු දැමීමට, නඩුවක් පැවරීමට, ඒ කියන්නේ ඒගොල්ලන් කියනවා මේ competent jurisdiction කියලා, ඒ කියන්නේ competent jurisdiction එකක නඩුවක් දැමීමට තරම් එතුමියට ඒ ඒ ඒ කාර්යය කරන්නට ඕනේ කියලා. ඉතින් නමුත් මෙතෙන්දී එකක් කියන්න ඕනේ මම ඔබතුමාලා සියලු දෙනාටම, දැන් අපිට මේ වාරයේදී තිබ්බේ වාචිකව ඉදිරිපත් කිරීමක් සහ එතුමියගේ ප්‍රකාශයට පිළිතුරු විදිහට විදේශ අමතිතුමා විසින් වාචිකව ඉදිරිපත් කරපු දෙයක් තමයි අපි කරේ. නමුත් අපිට ප්‍රශ්න තියෙන්නේ ඊළඟ අවුරුද්දේ 2022 සැප්තැම්බර් වෙනකොට ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි. ඒ වෙනකොට ඔවුන් බලාපොරොත්තු වෙනවා මේ බාහිර ක්‍රියාවලිය ක්‍රියාත්මක කරලා අපේ එතුමියගේ වාර්තාවේ සඳහන් වෙනවා 120,000 පමණ තොරතුරු එතුමියලා ගාව තියෙනවයි කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානය. මම හිතන්නේ අපි දන්න විදිහට ඒ අර දරුස්මාන් වාර්තාව කියන, ඒ කියන්නේ මේ 2009 පස්සේ ශ්‍රී ලංකාවට ඉතාම අහිතකරව, ඉතාමත්ම අසාධාරණ විදිහට ඉදිරිපත් කරපු වාර්තාවකින් තමයි ඔය විදිහට ගණන් අරන් තියෙන්නේ. ඉතින් මෙතෙන්දී තනිකර අපි දකිනවා කාරණා කීපයක්. එක තමයි එක්සත් ජාතීන්ගෙන් සමුළුව විසින්
මේ හියමන් රයිට්ස් කමිෂන් එකට මේ වගේ බලයක් පවරලා නැහැයි කියන එක තමයි අපේ මතය. ඒ වගේම අපේ රටේ යාන්ත්‍රණය ඉතාමත්ම හොඳට ක්‍රියාත්මක වෙමින් යන අවස්ථාවක මෙවැනි බාහිර යාන්ත්‍රණයකින් කිසිම ප්‍රතිඵලයක් නැහැයි කියන එක තමයි අපේ අදහස. එවැනි බාහිර යාන්ත්‍රණයක් සඳහා වියදම් කරන මුදල් ගත කරන ශ්‍රමය කිසිම පලක් නැහැ කියන එක තමයි අපේ මතය. අපි ඔප්පු කරන්න හදන්නේ ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන්, ශ්‍රී ලංකාවේ සමාජයේ පැවැත්ම වෙනුවෙන් අපි හැමදේම කරනවා. ඒක නිසා මේ වගේ බාහිර යාන්ත්‍රණයක් අවශ්‍ය නැහැයි කියලා. ඉතින් එකම දේ තව ඉතාමත්ම වැදගත් දෙයක් කියන්න ඕනේ, මේ ඊයේ පෙරේදා සහ පැවති සමුළුවේදී ශ්‍රී ලංකාව ගැන සාමාන්‍ය සාකච්ඡාවකට භාජනය වුණා. මෙහිදී රටවල් 15ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් කතා කරා. ශ්‍රී ලංකාව වෙනුවෙන් කතා කළ ඔවුන් කිව්වා මේ ශ්‍රී ලංකාවේ රජය ගෙන යන වැඩපිළිවෙලට සහයෝගය අපි දෙමු, ඒගොල්ලන්ට ඒ වැඩේ කරගන්න දෙමු කියලා. එතකොට රටවල් 15ක්, ඉතා බලගතු රටවල් 15ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් කතා කරා. ඒ වගේම රටවල් 3ක් ඒගොල්ලන් නියෝජනය කරන සංගමය විදිහට කතා කරා. උදාහරණයකට කියනවා නම් නොබැඳි ජාතීන්ගේ සමුළුව වෙනුවෙන් අසබයිජාන් කියන රටත්, අරාබි සමුළුව වෙනුවෙන් ඊජිප්තුව සහ අප්‍රිකානු සමූහ රටවල් වෙනුවෙන් කැමරූන් කතා කරලා කිව්වා මේ වගේ බාහිර බලපෑම් අභ්‍යන්තර කටයුතු වල, රටක අභ්‍යන්තර කටයුතු වලට කරන්න හොඳ නැහැ, ඒක කරන්න බෑ, ඒක එක්සත් ජාතීන්ගේ සම්මුතිය ඔබ යෑමක් කියන එක. ඉතින් මම හිතන එක ඉතාමත්ම ධෛර්යවන්ත කාරණයක්. මොකද මේ අසබයිජාන් කියන රාජ්‍ය නියෝජනය කරන්නේ නොබැදි ජාතීන්ගේ, එතන රටවල් 26ක් ඉන්නවා. ඒ වගේම ඊජිප්තුව නියෝජනය කරන්නේ අරාබි කලාපය, එතන රටවල් 5ක් ඉන්නවා. ඒ වගේම කැමරූන් නියෝජනය කරන්නේ අප්‍රිකානුව, එතන රටවල් 13ක්. දැන් මේ විදිහට බැලුවහම කෙනෙක්ට කියන්න පුළුවන් එහෙනම් හැමදේම අපිට හොඳටද කතා කරේ කියලා. නෑ, අවාසනාවකට රටවල් 4ක් අපිට විරුද්ධව කතා කරලා අපි අර අපේ රටේ ප්‍රශ්න අන්තර්ජාතිකව විසඳාගත යුතුයි කියන මතයේ ඉන්නවා. ඉතින් අවාසනාවකට ඒ රටවල් තමයි එක්සත් මහා බ්‍රිතාන්‍ය, නෝර්වේ, ස්ලොවීනියා සහ චෙක් රිපබ්ලික් කියන රටවල් 4. ස්ලොවීනියා එතෙන්දි කතා කරන්නේ යුරෝපා සංගමය වෙනුවෙන්. ඉතින් අපිට මෙතෙන්දි ඉතාමත්ම පැහැදිලිව දකින්න පුළුවන් දෙයක් තමයි මේ බටහිර යුරෝපය සහ ඒ ආශ්‍රිත රටවල් කීපයක් තමයි මේ ශ්‍රී ලංකාවට විරුද්ධව ගෙන යන ක්‍රියාවලිය කරන්නේ. එයට ප්‍රතිවිරුද්ධව මම ඔබට ඉතා කෙටියෙන් කියන්නම් කවුද ශ්‍රී ලංකාව වෙනුවෙන් කතා කරේ කියලා. ජපානය, වෙනිසුවේලා, සවුත් කොරියා, කියුබා, රශ්‍යා, චයිනා, පකිස්තාන්, එරිත්‍රියා, නෝත් කොරියා, බෙලරුස්, ලාවෝස්, සිම්බාබ්වේ, ඉරාන්, මෙන්න මේ කියන රටවල් සියල්ලක්ම ශ්‍රී ලංකාවේ කරගෙන යන වැඩපිළිවෙල අගය කරා, ශ්‍රී ලංකාවට මේ ක්‍රියාවලිය කරගෙන යන්න ඉඩ දී යුතුයි කියන එක ඔවුන් පවසා සිටියා. මේ වගේ අභ්‍යන්තර ප්‍රශ්නයකට බාහිර යාන්ත්‍රණයක් සුදුසු නැහැයි කියන එක ඔවුන් පවසා සිටියා. ඉතින් මම හිතන්නේ ඒක අපිට ඉතා හොඳ සලකුණක්. මොකද එතනදී අපිට කියන්න තියෙන්නේ දැන් මේ විශේෂයෙන් මේ රජයේ දැන් බලයට පත් වෙලා අවුරුදු 2ක් පමණ කාලයක් ගත වෙලා තියෙන්නේ. මේ අවුරුදු 2 කාලය තුල ඉතා විශාල වැඩ කොටසක් කරලා, දැන් අපි දන්නවද මේ දීර්ඝ කාලීනව හිටපු හිරකරුවන් 16 දෙනෙක් නිදහස් කරා. ඒ වගේම ඉතුරු හිරකරුවන් නිදහස් කරන්න ජනාධිපතිතුමා තවත් කමිටුවක් පත් කරලා ඔවුන් දැන් අධ්‍යයනය කරගෙන යනවා. ඒතර විශ්‍රාමලත් අධිකරණ ජ්‍යෙෂ්ඨ අධිකරණ නිලධාරීන්ගේ සමන්විත මණ්ඩලයක් පත් කරලා ඔවුන් සාකච්ඡා කරගෙන ඔවුන් අධ්‍යයනය කරනවා තවදුරටත් කොහොමද මේ දීර්ඝ කාලීනව සිරදඬුවම් විඳපු LTTE සිරකරුවන්ව නිදහස් කරන්න කියලා. ඉතින් මේ වගේ ඉතාමත්ම සාර්ථක වැඩපිළිවෙලක් දැනට අපි කරගෙන යනවා. ඉදිරියට ඒ අත්තරම මෙතනදි මම එකක් කියන්න ඕනේ, අපේ ශ්‍රී ලංකාවේ මේ ස්ට්‍රැටජි එක, එහෙම නැත්නම් අපේ ප්ලෑන් එක තමයි කරන්න පුළුවන් දේ අපේ රට වෙනුවෙන්, අපේ රටේ ජනතාව වෙනුවෙන් අපි කළ යුතුයි කියන එක. නැතුව මේ බාහිර රටක්
බාහිර සංගමයක් බාහිර රටවල් අපිට මේ කරන්න කියන හින්දා නෙවෙයි අපි මේවා කරන්නේ. අපේ රටේ මහජනතාවගේ ජනාධිපතිතුමා හැමතිස්සෙම කියන්නේ මේ රටේ ප්‍රශ්නයක් තියෙනවා නම් මේ රටේ ජනතාව වෙනුවෙන් එය විසඳිය යුතුයි කියන එකට. අන්න ඒකට තමයි අපි සියලු දෙනාම දැන් කටයුතු කරන්නේ. ඉතාමත්ම හොඳ යාන්ත්‍රණයක් මේ සම්බන්ධව දැනට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය කියන ප්‍රධාන අමාත්‍යාංශ තුන සහ අනිකුත් රාජ්‍යයේ යාන්ත්‍රණය සියලු දෙනාම එකතු වෙලා තමයි මේ කටයුතු කරන්නේ. අපි දැනටමත් තව දැන් මෙතන අපිට තවත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. යම් කිසි ඉතා සුළු ඉඩම් ප්‍රමාණයක් තාමත් අපි ආරක්ෂක හමුදාව විසින් පාවිච්චි කරනවා. මේවට අපි විසඳුම් ලබා දීමට දැන් කටයුතු කරනවා. ඒ වගේම ඇත්තටම මේ යුද්ධයේදී අතුරුදහන් වුණේ කොපමණ පිරිසක්ද කියන එක අපි දැන් හොයාගෙන යනවා. ඒ අතුරුදහන් වෙච්ච සියලු දෙනාටම බන්දි ගෙවීමේ කටයුතු කරගෙන යනවා. ඉතින් මේ වගේ ඉතාමත්ම පැහැදිලි අපි කියනවා මේ ටැන්ජිබල් ඇන් මෙෂරබල් කියලා. ඒ කියන්නේ ගණන් කරන්න පුළුවන්, මනින්නට පුළුවන් වැඩපිළිවෙලක් තමයි දැනට අපි කරගෙන යන්නේ. ඉතින් මේක තමයි අපේ එකම අරමුණ. මේ මේ තුලින් මේ අපේ රටේ තියෙන ප්‍රශ්නයට අපි විසඳුමක් හොයා ගන්න. ඉතින් මෙතෙන්දී මම පැහැදිලිවම කියන්න ඕනේ මහකොමසාරිස්තුමියගේ දේශනාවෙන් පසුව අපේ විදේශ ඇමතිතුමා ඉදිරිපත් කරා ජිනීවා සමුළුවට අපේ මතය මොකක්ද කියන එක. එතෙන්දී අපි ඉතා පැහැදිලිව දන්වා සිටියා මේ බාහිර යාන්ත්‍රණය අපි ප්‍රතික්ෂේප කරනවා. නමුත් අපේ මේ රටේ මේ තියෙන ප්‍රශ්න, මේ අපි කියනවා මේවා රෙසිඩුවල් ඉවෙන්ට්ස් කියලා, එහෙම නැත්නම් රෙසිඩුවල් ඉෂුස්. ඒ කියන්නේ මේ දැන් වසර 12ක් පමණ ගත වෙච්ච කාලයකට පස්සේ මේ යුද්ධය ඉවර වෙලා ඒවා අපි විසඳනවා කියන පොරොන්දුව එතුමා පවසා සිටියා. ඒ වගේම එතුමා පවසා සිටියා දැන් අපි ඉතාමත්ම අසීරු කාලයක මේ ඉන්නේ මේ COVID-19 වසංගතය හමුවේ. ඉතින් නමුත් එහෙම තියාගෙනත් අපි මේ ප්‍රශ්න වලට හරි විසඳුමක් සොයා දෙන්න කටයුතු කරනවා. විශේෂයෙන්ම අභ්‍යන්තර ක්‍රියාවලිය තුලින්, අභ්‍යන්තර පද්ධතිය තුලින්, අභ්‍යන්තර නීති පද්ධතිය තුලින් මේවට විසඳුම් හොයනවයි කියන එක එතුමා පවසා හිටියා. ඒ වගේම එතුමා අපි කරපු හොඳ වැඩ, ඒ කියන්නේ විශේෂයෙන්ම LTT සිරකරුවන් 16ක් නිදහස් කිරීම, ඒ වගේම මේ අපේ අතුරුදහන් වූවන්ට වන්දි ගෙවීම, මේ වගේ දේවල් හැම දෙයක්ම, ඒ වගේම මේ ත්‍රස්තවාදී මර්ධන පනත නැවත වතාවක් සංශෝධනය කරන්නට අපි කරගෙන යන වැඩපිළිවෙල ඉතාමත්ම පැහැදිලිව දන්වා හිටියා දිනීවා සමුළුවට. ඉතින් එයින් පස්සේ තමයි අර රටවල් 15ක් අපි වෙනුවෙන් කතා කරේ. රටවල් තුනක් තමන් නියෝජනය කරන රටවල් සමූහය වෙනුවෙන් අපි වෙනුවෙන් කතා කරේ. රටවල් 4ක් විතරයි තාමත් කියන්නේ අර බාහිර යාන්ත්‍රණයකට අපි යටත් විය යුතුයි කියලා. ඉතින් ඒක ගැන මම හිතනවා අපි එච්චර කලබල විය යුතු නැහැ. මොකද මේ ලෝකේ ජනමතය ගත්තාම, නැත්නම් ලෝක මතය ගත්තාම මේ මම පැහැදිලිව මම මේ කියන්නේ අපේ හිත සනස ගන්න නෙවෙයි, නැතුව මේ බොරුවට මරණා කර ගන්න නෙවෙයි. මේවා ඕනම කෙනෙක්ට පරීක්ෂා කරන්න පුළුවන්. මේ සියලුම தත්ත්වයන් අපි ගාව තියෙනවා. මේ රටවල් 15 අපි දෙනුවෙන් කිව්වේ මොනවද කියලත් අපි ගාව තියෙනවා. අපි ගාව නෙවෙයි, මම හිතන්නේ ඒක UN වෙබ් එකෙන් බලා ගන්නට පුළුවන්. ඉතින් මේ වගේ දෙයක් කතා කරා. ඒ වගේම මේ මෙතනදී තවත් එක කාරණයක් මම කියන්නම් මගේ මූලික දේශනයේදී. ඒක තමයි මේ රටවල් 4ක් ගැන මම කිව්වනේ අපිට විරුද්ධව කතා කරා කියලා. ඇත්ත වශයෙන්ම මේ රටවල පෞද්ගලික මතය නෙවෙයි ඉදිරිපත් වෙන්නේ, ඕන් සමූහයක් විදිහට තමයි තියෙන ගන්නෙ. ඒතර ඒවා එක නිසා විදේශ ඇමතිතුමා පසුගියදා ඉතාලියේ බොලොග්නා නගරයේ පැවතිච්ච ඉන්ටර්ෆේත්, ඒ කියන්නේ අන්තර් විශ්ව ඇදහිලි සමුළුවේදී දේශනයක් පවත්වලා කිව්වා මේ ලෝකයේ ප්‍රශ්නවලට මුහුණ දීලා මේ ලෝකයේ ප්‍රශ්න තේරුම් අරගෙන රටවල් තම තමන්ගේ මතය ඉදිරිපත් කරන්න ඕනේ. එහෙම නැතුව රටවල් සමූහයක් එක්කව වෙලා මේක තමයි අපේ මතය කියන එක තමයි මේ රටේ මේ ලෝකයේ ප්‍රශ්නවලට ප්‍රධානම හේතුව කියලා. ඉතින් ඒක තමයි මම මේ කියන්නේ. දැන් උදාහරණයට ගත්තොත් ස්ලෝවීනියා කියන රට අපිත් සමග ගොඩක් සම්බන්ධ තියෙන රටක් නෙවෙයි, ඒ වගේම ගොඩාක් දියුණු රටකුත් නෙවෙයි. නමුත් මේ අවස්ථාවේදී මේ ස්ලෝවීනියාව නියෝජනය කරන්නේ යුරෝපා සංගමය. ඒතර යුරෝපා සංගමයේ මේ මතය තමයි මේ රටවල් 4 ඉදිරිපත් කරන්නේ. ඉතින් මෙතන තියෙන ප්‍රශ්නේ මේක ලෝකෙටම බලපාන ප්‍රශ්නයක්, මේක අපේ විතරක් නෙමෙයි. ඉතින් ඒ වගේම මට තවත් එකක් කියන්න ඕනේ. අපිට
හිතන සාමාන්‍යයෙන් ලෝකයේ ගැන යම් කිසි අවබෝධයක් තියෙන ඕනම කෙනෙක්ට හිතෙන්ද ඕනේ, එහෙම නැත්නම් ඕනම කෙනෙක්ට තේරෙන්න ඕනේ මේ වර්තමානයේ මේ 2021 ශ්‍රී ලංකාව කියන්නේ ඉතාමත්ම සාමකාමී රටක් කියන එක. සංසන්දනාත්මක බලන්න අපේ කලාපයේ දිහා බලන්න, අපේ කලාපයේ තියෙන රටවල් දිහා බලන්න මොනවද වෙන්නේ කියලා. එහෙම බැලුවහම මේ ශ්‍රී ලංකාව කියන්නේ ඉතාම සාමකාමී රටක්, දරුණු යුද්ධයක් පැවතිච්ච රටක්, ඒ වගේම ඉතාම ප්‍රබල ත්‍රස්තවාදී ප්‍රහාරයකට 2019 පාස්කු ඉරිදා යටත් වෙච්ච රටක්. මෙහෙම තියෙදි තමයි මේ රටේ කටයුතු කරගෙන යන්නේ. ඒතර විදේශ අමාත්‍යාංශී විදිහට අපිට ඉතාමත්ම විශාල වගකීමක් පැවරිලා තියෙනවා මේ කරුණු කාරණා අන්තර්ජාතිකව ඔවුන්ට දන්වා සිටින්න. අපි ලොකු උත්සාහයක් දරනවා මේ කරුණු කාරණා හරි විදිහට බොරුවට නෙවෙයි අපි මේ පොරොන්දු දෙන්නේ නැහැ මේක අපි කරනවා ඉස්සරහට කියලා නෑ, මෙන්න මේ අපි කරලා තියෙනවා, මෙන්න ඊළඟ මාසේ අපි මේක කරනවා, ඊළඟ මාස දෙකේ ඇතුළත අපි මෙන්න මේ දේ ඉදිරිපත් කරලා මේ දේට විසඳුමක් දෙනවා කියලා ඒක අන්තර්ජාතිකව සමාජගත කිරීමට විදේශ අමාත්‍යාංශයට ඉතාමත්ම භාර දුර රාජකාරියක් පැවරිලා තියෙනවා. ඉතින් විදේශ ඇමතිතුමත් එවගේම හිටපු විදේශ ඇමතිතුමා ගරු දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමත්, වර්තමාන විදේශ ඇමතිතුමා මහාචාර්ය GLPS ඇමතිතුමත් ඉතාමත්ම කැපවීමෙන්, ඉතාමත්ම උනන්දුවෙන් මේ අපේ විදේශ අමාත්‍යාංශයේ සේවය කරන සියලු දෙනා එක්කව කරගෙන මේ කර්තව්‍ය ඉතාමත්ම සාර්ථක කරගෙන යනවා. ඒ සාර්ථකත්වයේ, ඒ ව්‍යායාමයේ, ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් තමයි අපි ඊයේ වෙනකොට ජිනීවාවල දැක්කේ. අපේ රට වෙනුවෙන් රටවල් 15ක් කෙලින්ම රටවල් 3ක් පොදු විදිහට කතා කරා, රටවල් 4ක් විතරයි අපිට විරුද්ධව යම් කිසි දෙයක් කතා කරේ. ඉතින් මම මෙතනින් දැනට නවත්තන්නම්. විදේශ අමාත්‍යාංශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහත්මයා සමග ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. මුල්ම ප්‍රශ්නය සඳහා ආයුධම් යොමු කරන්නේ සිරස මාධ්‍යාලයේ කසුන්. කසුන්, ඔබේ අවස්ථාව. මම මුලින්ම ලේකම්තුමනි ඔබතුමාගෙන් විමසීමක් කරන්නේ, දැන් ශ්‍රී ලංකාව මේ විදිහට අනුගමනය කරමින් ඉන්න විදේශ ප්‍රතිපත්ති නොබැදි පිළිවෙතද? අතවශ්‍යයෙන් මම හිතන්නේ අද මාතෘකාවත් සම්බන්ධ ප්‍රශ්නයක් ඔබතුමා සිරස මාධ්‍යාලයේ වෙනුවෙන් අසා සිටියේ. පළවෙනි කාරණය තමයි මේ නොබැදි ජාතීන් කියන එක ඇත්ත වශයෙන්ම මේ ලෝකෙට බිහි වූයේ 1950 විතර. ඒ කියන්නේ දෙවැනි ලෝක යුද්ධය ඉවර වෙලා මේ ලෝක ප්‍රධාන බල කණු දෙකක්, ඒ කියන්නේ ඇමරිකාව ප්‍රමුඛ කර නේටෝ පැත්තත්, USSR එහෙම නැත්නම් රුසියා සමූහ ආණ්ඩුව සම්බන්ධ ඊස්ටර්න් යුරෝපයේ කට්ටියකුත් එක්ක වෙලා වෝසෝ පැක් කියන ඒ වගේ බලකණු දෙකක් මේ ලෝකෙ තියෙදි තමයි නොබැදි ජාතීන්ගේ සමුළුව බිහි වුණේ. ශ්‍රී ලංකාව එදා සිටම නොබැදි ප්‍රතිපත්තියක් අනුගමනය කරපු රටක්. ඒ වගේම ශ්‍රී ලංකාව නොබැදි ජාතීන්ගේ වෙනුවෙන් විශාල වශයෙන් ක්‍රියාකාරී කරපු රටක්. අත වශයෙන්ම අදටත් බැලුවහම ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය, විදේශ ප්‍රතිපත්තිය පළවෙනි එක තමයි නොබැදි පිළිවෙත. නමුත් මෙතනදි මම කියන්න ඕනේ, දැන් මේ නොබැදි පිළිවෙත කියන එකෙන් අපිට යම්තා දුරකට ඔබටත් යා යුතුයි මේ වකවානුවේ. මොකද අපි දැන් මේ ඉන්න කලාපය ගැන අපි විමසිල්ලක් කරමු පොඩ්ඩක්. ඉන්දියානු සාගරයේ, ශ්‍රී ලංකාව තියෙන්නේ ඉන්දියානු සාගරයේ මැද. නමුත් අපි දකිනවනේද මේ කුඩා දිවයිනේ විදේශ බලවේගවල, මේ කියන්නේ ඉන්දියානු කලාපයේ බලවත් රටවල්, බලවත් කියන රටවල් වල කොච්චර බලපෑම් තියෙනවද කියලා අපි දකිනවනේ. ඉතින් මෙතෙන්දී අපිට සිද්ධ වෙනවා අපි නොබැදි පිළිවෙතක් අනුගමනය කරන ගමන්ම කිසිම බලකඳවුරකට සම්බන්ධ වෙන්නේ නැතිව නියුට්‍රල් ප්‍රතිපත්තිය. ඒ කියන්නේ නියුට්‍රල් කියන්නේ අපි දැනට මේ නොබැදි ජාතීන්ගේ කිව්වම මුළු ලෝකෙම බලපානවා. නමුත් මේ ඉන්දියානු සාගරයේ ගත්තාම විශාල බල ප්‍රශ්නයක්, බල සටනක්, බලය සඳහා කලාපීය සටනක් මේ කලාපයේ තියෙනවා. එතෙන්දී අපි කියනවා අපේ නොබැඳි පිළිවෙතක් තිබ්බට අපි නියුට්‍රල්, ඒ කියන්නේ කිසිම කෙනෙක්ට සම්බන්ධ වෙන්නේ නැති ප්‍රතිපත්තියකුත් අපි අරගෙන යනවා කියන එක. ඉතින් මෙතෙන්දී ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ පළවෙනි කණුව තමයි නොබැඳි ජාතීන්ගේ ප්‍රතිපත්තිය අනුගමනය කරන ගමන් කිසිම බල කඳවුරකට සම්බන්ධ වෙන්නේ නැතුව නියුට්‍රල් වට
ඉන්නවයි කියන එක ප්‍රධාන වශයෙන් මේක තමයි අපේ විදේශ ප්‍රතිපත්තියේ අත්‍යවශ්‍යම කොටස. හොඳ අපිට කසුන් මං පුංචි ඉල්ලීමක් කරනවා. පළවෙනි කොන්දේසිය තමයි අපි එක් අයකට එක් ප්‍රශ්නයයි ඔබට අර සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්නය ගෙන යන්න අපහසු, නමුත් ඔබට ඒ අවස්ථාව ලබා දෙන්නම්. අනිත් සියලු මාධ්‍යවේදීන්ට මං ඉල්ලීමක් කරනවා ප්‍රශ්නය කෙටියෙන් අහන්න. එතකොට පිළිතුර බොහෝ දෙනාට පොදුවේ වාස්තවික උත්තරයක් විදිහට දෙන්න, නැත්නම් කාලය අපිට එක් මාධ්‍ය ආයතනයකට පමණක් වෙන් කරන්න අපහසුයි. කසුන් ඔබේ ප්‍රශ්නය කෙටියෙන් අහන්න. ඉන්න අනතුරු අර ප්‍රශ්න උත්තර විදිහට යන්න අමාරුයි අපිට එක් මාධ්‍යවේදියෙක් විතරක් වෙන් කරගෙන. ගරු ලේකම්තුමනි, අපි ශ්‍රී ලංකා සම්බන්ධයෙන් මානව හිමිකම් ඉදිරිපත් කරද්දී චීනය ප්‍රකාශ කරන මානව හිමිකම්වාවෙන් ඇතැම් රටවල් ස්ථාවි අභ්‍යන්තර කටයුතු මැදිහත් වීමට තමන් විරුද්ධ බව. දැන් ඒ වගේම තමයි ශ්‍රී ලංකාව මේ සම්බන්ධයෙන් කරුණු ලක්ෂණය ස්වෛරී රාජ්‍යන්ගේ ස්වදේශීය කටයුතු පැගලිය නොගැසීමේ මූලධර්මය නම් ජාත්‍යන්තර අනුපිළිවෙල පදනම වියති පදනම. එනිසා මේ රජයේ අනිවාර්යෙන් කොටසක් වන හොන්කොන් වලට මැදිහත් වීමට බාහිර බලවේග උත්සාහ නොකළ යුතුයි කියලා ශ්‍රී ලංකාවේ නියෝජිතය සඳහන් කරලා තිබෙනවා. දැන් මේ ප්‍රකාශ දෙකක් ඇයි මෙවැනි ප්‍රකාශයක් කරන්නේ ශ්‍රී ලංකාව පෙළඹෙන්නේ? ශ්‍රී ලංකාවට පක්ෂපාතී වෙයි මේ අදහස් පළ කරන්න ඔබතුමා කිව්ව පොලිනික් මධ්‍යස්ථ ප්‍රතිපදාවක් අපි අනුගම කළ යුතු නම් ඇයි ඒ සම්බන්ධයෙන් මෙවැනි ප්‍රකාශයන් චීන සම්බන්ධයෙන් සිද්ධ කරන්නේ? ඔව්, ඇත්ත වශයෙන්ම මේ මම හිතනවා එතන ගැටලුවක් නැහැයි කියලා තමයි මම දකින්නේ. මොකද අපි පැහැදිලිවම ඉන්න ප්‍රතිපත්තිය තමයි මේ විදේශ රටවල අභ්‍යන්තර කටයුතු වලට බාහිර බලපෑම් ඇති නොවිය යුතුයි කියන එක. ඒ වගේම ඔබතුමා පටන් ගත්තේ චීනය අපි වෙනුවෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇත්ත වශයෙන්ම 46 වෙනි සැසිවාරයේදී මෙම මේ වතාවෙත් ඉතාමත්ම බොහොම දක්ෂ විදිහට බොහොම ගැඹුරු විදිහට ඉතින් කතා කරපු රටක්. ඉතින් ඒ වගේ මේ අන්තර්ජාතික සම්බන්ධතා තියාගෙන ඉන්නකොට අපිට බෑ හැමතිස්සෙම අපි වෙනුවෙන්ම කතා කරන රටවල් හොයාගන්න. ඒ රටවල් අපි වෙනුවෙන් කතා කරන රටවල් වෙනුවෙනුත් අපි කතා කළ යුතුයි. ඉතින් එතෙන්දී අපි ඉතාමත්ම පැහැදිලි මතයක ඉන්නවා චීනයේ සින්ජියාන් ප්‍රාන්තයේ ප්‍රශ්නය, ටිබෙට් ප්‍රශ්නය, හොංකොං ප්‍රශ්නය යන මේ ප්‍රශ්න තුනම චීනයේ අභ්‍යන්තර ප්‍රශ්න. ඒවා චීනයට විසඳා ගන්න දෙන්න ඕන කියන මතය තමයි අපි ශ්‍රී ලංකාව ඉන්නේ. ඉතින් එතෙන්දී අපි කරේ අපේ මතය ඒ විදිහටම චීනය වෙනුවෙන් ඉදිරිපත් කරා. මොකද චීනය අපි වෙනුවෙන් හැමතිස්සෙම හඬක් නගන රටක්. ඇත්ත වශයෙන්ම කියනවා නම් මෙතන චීනය විතරක් නෙමෙයි, චීනය, රුසියාව, පකිස්තානය, වෙනසුවේලා, බෙලරුස්, ෆිලිපීනේ, කියුබා මේ රටවල් ඔක්කොම අපි වෙනුවෙන් කතා කරනවා. එතකොට ඒ රටවල් වෙනුවෙනුත් අපි කතා කරනවා. අපි කතා කරලා අපි කිසිම අවස්ථාවක ඔබ මම හිතන්නේ මේ අපේ දේශනය, ඒ කියන්නේ විශේෂයෙන්ම අපේ විදේශ කටයුතු අමතිතුමාගේ දේශනය මම හිතනවා ඒක මාධ්‍යයට නිකුත් වෙන්නේ නැති කියලා, ඒ කොහේවත් කිසිම රටකට චෝදනාවක් ඉදිරිපත් කරලා නැහැ අපි. මොකද එහෙම කරන්නේ නැහැ අපි. කිසිම රටකට චෝදනා ඉදිරිපත් කරලා ඒ රටවල් එක්ක හැප්පෙන්න අපි යන්නේ නැහැ. එහෙම අවශ්‍ය නැහැනේ අපිට. අපි කියන්නේ අපේ ප්‍රින්සිපල් පොසිෂන්, අපේ මූල ධර්ම ස්ථාවරය පැහැදිලි කරන එක විතරයි. ඉතින් මෙතනදී අපිට බලාපොරොත්තු වෙන්න බෑ හැමතිස්සෙම අනික් රටවල් අපි ගැන කතා කරලා අපි වෙනුවෙන් සටහ කරයි කියලා අපි යම්කිසි දෙයක් කරන්නේ නැතුව. ඉතින් මෙතන අපේ ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ. අපේ මූලික ප්‍රතිපත්තිය තමයි බාහිර බලපෑම් අභ්‍යන්තර කටයුතු වල රටකට වැරදි කියන එක. එතෙන්දී අපි දකිනවා මේ සින්ජියාන් ප්‍රොවින්ස් එක, ටිබෙට්, හොංකොං කියන ප්‍රශ්නේදී මේවා චීනයේ ප්‍රශ්න, ඒවා චීනය විසඳා ගත යුතුයි බාහිර බලපෑම් වලින් තොරව කියන එක. ඉතින් ඒක කියන්න මං හිතන්නේ අපි මෙලි වෙන්න ඕනේ කියලා. මොකද රටක් විදියට අපේ ස්ථාවරය අන්තර්ජාතිකව අපි කියන්න මෙලි වෙන්න ඕනේ නැහැ. ඉතින් ඒ වගේම තමයි අපි වෙනුවෙන් කතා කරද්දී අපිත් ඒ රටවල් වෙනුවෙන් යම්කිසි අවස්ථාවක කතා කළ යුතුයි. හොඳයි, අපි සිළුමින පුවත්පතේ තාරක ඔබ ප්‍රශ්නයක් ඇසීමට අවශ්‍ය බව දන්වනවා. ඔබටත් පුළුවන් අනිත් සියලු මාධ්‍ය මිතුරන්ට මම ආරාධනා කරනවා ඔබ මෙහි තියෙන රේසියෝ හෑන්ඩ් කියන විශේෂාංගයේ නැත්නම් ඒ අවස්ථාව උදා කරගෙන ඔබ ප්‍රශ්න ලබා ගන්න. තාරක ඔබ අවස්ථාව ගන්න. ඔව්, ස්තුතියි කිංස්ටි. ලේකම්තුමනි,
මට උතුමා දැනගන්න තියෙන්නේ දැන් යුද්ධයේ අවසන් අවසන් වකවානුවේ අවසන් සංසාරක දිවිච්ච දින වකවානුවේදී ගුවන් යානා මේ ගුවන් හමුදා යානා මගින් විදේශ තානාපතිවරුන් අරගෙන ගිහිල්ලා ඔබතුමාලා පෙන්නුම් කරලා මේ එල්ටීටී සංවිධානය ඒ වැසියන්ට වෙඩි තැබූ ආකාරය සම්බන්ධව ඊට අමතරව අවස්ථා කීපයකදී ඔහු දැඩි ලෙස මානහිමික උල්ලංඝනය කරමින් සිංහල දෙමළ මුස්ලිම් මේ සියලු දෙනාටම අරකපාකාර උන් දුටුවා. නමුත් මේ මේ අන්තර්ජාතිකව ගිහිල්ලා තියෙන හැම අවස්ථාවකම ශ්‍රී ලංකා රජය නැත රජයේ හමුදා මානහිමිකම් කැඩුවා කියන මතය. ඒකට ඇත්තටම මොකද්ද මේකේ මේ වෙනස? දැන් ඔවුන් සියසින් දුටු දේවල් පවා අරගෙන ගිහිල්ලා මේ රටවල් වල ජයගත් කරාද නැද්ද? නැත්තම් මේ විදේශීය බලවේගයකට අපිව දැන ගැස්වීම උමනාවක් තියනද? මොකද්ද ඔබතුමා දකින්නේ මේ මෙතන මේ චිත්‍රයේ මේකත් එක්ක? තාරක බොහොම ස්තුතියි ඒ ප්‍රශ්නෙට. මං හිතන්නේ තාරක දන්නවා මම මේ විදේශ අමාත්‍යාංශ ලේකම් වෙන්න ඉස්සෙල්ලා අවුරුදු 36ක් පමණ ආරක්ෂක හමුදාවක සේවය කරපු කෙනෙක්. ඒ වගේම මට නම් ඉතාමත්ම පැහැදිලිව කියන්න පුළුවන් ශ්‍රී ලංකා හමුදාවන් අතින් මානව හිමිකම් කඩවීමක් සිදු වූයේ නැත කියන එක. ඔබ සඳහන් කරානේ මේ විදේශ එවකට කොළඹ සේවය කරපු විදේශ තානාපති නිලධාරීන් සියලු දෙනාවම ගුවන් හමුදාවේ මෙහෙයුම් මධ්‍යස්ථානයට රැගෙන ගිහිල්ලා ඒ අවස්ථාවේදී අපි කියනවා මේ UAV unmanned aerial vehicle එකක් මිනිස්සෙක්ගේ තොරව පාලනය කරන යාත්‍රාවකින් මුණතිව් වෙල්ලිමුල්ලි වයිකල් ප්‍රදේශයේ වෙන දේවල් බලන් හිටියා. එතෙන්දී ඉතා පැහැදිලිව දැක්කා විශාල වශයෙන් ද්‍රවිඩ ජනතාවක් උත්සාහ කරනවා LTTE හස්තේ මිදිලා එළියට එන්න ඔවුන්ට LTTE එකෙන් වෙඩි තියෙනවා. ඒතර එතෙන්දී අපිට කියන්න ඕනේ තාරක මම හිතන්නේ ඔබ හොඳටම දන්නවා 295,000ක පමණ ද්‍රවිඩ ජනතාවක් 295,000ක ද්‍රවිඩ ජනතාවක් මිනිස් පලිහක් විදියට තමයි LTTE එක තියාගත්තේ. ඔවුන් දැනගත්තා ඔවුන්ගේ කාලය අවසන් වෙනවා. ඔවුන් දැනගත්තා ඔවුන්ට සටනක් දීමට දැන් බැරි වෙනවා. ඔවුන් මේ අහිංසක ද්‍රවිඩ ජනතාව මිනිස් පලියක් විදියට තබා ගත්තා. එතනදි තමයි මං හිතන්නේ අපේ මේ ඒ වකට ක්‍රියාත්මක වෙච්ච ක්‍රියාන්විතේ මානුෂීය මෙහෙයුමේ කියන එකේ උපරිමයෙන් අපි දැක්කේ. මොකද 2009 මැයි මාසේ 18 වෙනිදා ඒ යුද්ධය ඉවර වෙච්ච ගමන් මේ 295,000ක ද්‍රවිඩ පිරිස කොහාටද ආවේ? ඔවුන් ආවේ ආරක්ෂක හමුදාව වෙත. ඒ ආරක්ෂක හමුදාව එදා වෙනකන් සටන් කරපු හමුදාවක්. නමුත් 2009 මැයි 18 වෙනිදා සිට එහෙම නැත්නම් මැයි 19 වෙනිදා සිට ඔවුන්ගේ ආරක්ෂකයා වුණේ ආරක්ෂක හමුදාව. ඒ වගේම තමයි මේ ආරක්ෂක හමුදාවේ සමාජිකයන්ට තිබ්බ ආහාර තිබ්බ බෙහෙත් මේ සියලු දේම ලබා දුන්නා අර 295,000ක ද්‍රවිඩ ජනතාවට. විතර මම හිතනවා මේ රටේ උච්ච ලොකුම ගැලවීමක්, ඒ කියන්නේ විශාල ජන සංඛ්‍යාවක් ගලවා ගත්ත ක්‍රියාන්විතයක් විදිහට තමයි මම මෙතනදී දකින්නේ. ඒ විතරක් නෙවෙයි නේ තාරක, දැන් ඔයා ඔබතුමා කිව්වේ එක අවස්ථාවක්. නමුත් එක අවස්ථාවක් අපේ මූතුර් ප්‍රදේශයේ පොලිසියේ 600ක් බරල දැම්මා LTTE එකෙන්. අරන්තලාව, ජයති මහපෝතිය, කාත්තංකුඩි, දෙහිවල, සෙන්ට්‍රල් බැංක් මේ වගේ කොච්චර දේවල් කොච්චර අපරාධ කරාද LTTE එක. නමුත් අවාසනාවකට අද මේ විශේෂයෙන්ම මට ඉතින් කියන්න වෙනවා මෙතන මේ බටහිර රටවල් තමයි මේ ප්‍රශ්නේ අපිට දාන්නේ. හේතු ගොඩක් ඇති. ඔවුන්ගේ රටවල යම්කිසි ජන කොට්ටාසයක් ඉන්නවා ඡන්ද බලයක් තියෙන ඔවුන්ව සනසන්න වෙන්න පුළුවන්. එම නැත්තම් ඒ ජන කොට්ටාසයෙන් ලැබෙන මුදල් වෙනුවෙන් වෙන්න පුළුවන්. එහෙමත් නැත්තම් මම එක අවස්ථාවක සඳහන් කරා මේ ඉන්දියානු සාගරයේ ඇති තියෙන බල අරගලය. මෙතනදී සමහර බලගතු රටක් බලාපොරොත්තු වෙනවා අපි ඒක ශ්‍රී ලංකාව ඒ රට සමග සම්බන්ධ වෙයි කියලා හමුදාමය අතින්. දැන් අපි මේ අර නියුට්‍රල් කියන එක අපි දෙපැත්තම නැතිව කිසිම බලකන්දරයකට සැපදෙන්නේ නැති එක ඒගොල්ලන්ට අසතුටු දෙයක්. ඉතින් මේ වගේ අපිව දනගස්සන්න කරන දෙයක් විදිහට තමයි මම දකින්නේ. ඒකයි මං කිව්වේ අර දැන් මානව හිමිකම් කොමසාරිස්තුමිය කියනවා 1,20,000ක් තොරතුරු තියෙනවායි කියලා. මං හිතනවා ශ්‍රී ලංකාව පැත්තෙන් බැලුවාම
එක්ලක් විසිදාහට අපිට දෙලක්ෂ හතරිස් දාහක් තොරතුරු තියෙනවා එල්ටීටී එකෙන් කරපු මේකෙන් දෙලක්ෂ හතරිස් දාහක් නෙමෙයි මං කියන්නේ දෙගුණයකටත් වඩා ඉතා විශාල සංඛ්‍යාවක් තියෙනවා එල්ටීටී එකෙන් වෙච්ච ඉතා දරුණු ගණේ මානව හිමිකම් කඩවීම ඉතින් අනිවාර්යයෙන්ම අපි සූදානම් විය යුතුයි අවස්ථාවක් ආවොත් මේ සීලු දේවල් වලම තොරතුරු සැටලයිට් පික්චර්ස් UAV පික්චර්ස් අපි ගත්තේවා තොරතුරු ඔක්කොම ඉදිරිපත් කරන්නට මේ වගේ ක්‍රියාන්විතයක් කරනවා නම් මේක ඉතාම අසාධාරණයි ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා මානව හිමිකම් කඩ කරේ නැහැ ඔවුන් කරේ මම තව එක උදාහරණයක් කියන්නම් 2009 මැයි 8 මැයි 18 වෙනද වෙනකන් අපි තුම 1983 ඉඳලා ගත්තාම ආසන්න වශයෙන් මාසයකට 250ක පමණ ජීවිත මේ ගැටුම නිසා ශ්‍රී ලංකාවට අහිමි වුණා. මේ ජීවිත කියන්නේ සිංහල වෙන්න පුළුවන්, දෙමළ වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන්, ආරක්ෂක හමුදා වෙන්න පුළුවන්, එල්ටීටී වෙන්න පුළුවන්, විවිධ අනිකුත් සටන්කාමීන් වෙන්න පුළුවන්. මේවා සියල්ලම ශ්‍රී ලංකාවේ ජීවිත. නමුත් 2009 මැයි 10 වෙනි 10 මැයි 19 වෙනිදන් පස්සේ බිඳුවයි 2019 ඊස්ටර් බොම්බින් එක එනකම් එක මරණයක්වත් මේ ගැටුම් නිසා වුණේ නැහැ. එතෙන්දී රජය ශ්‍රී ලංකා රජය තමගේ පරම යුතුකම විච්ච මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට ක්‍රියා කරයි කියන එක තමයි මම නම් දකින්නේ. බොහොම ස්තුතියි. AFP පුවත් සේවයේ අමල් ජයසිංහ අවස්ථාව උදා කරනවා. අයබෝන් අමල්. This to a professor Kolambage. My question is about it's related to Sri Lanka's foreign policy. I just like to know what Sri Lanka's stand is on Afghanistan. Particularly in view of the T20 World Cup that's coming up in the UAE and Oman, there are some teams which are either going to boycott or refuse to play against Afghanistan because of Taliban's treatment of women. So what is Sri Lanka's stand on that? Well, Amal, thank you very much for the question. You see, Afghanistan situation is something which came out to the world very recently. No country has accepted or recognized Afghanistan Taliban regime to date. There are certain indications few countries may recognize the Taliban regime. So Sri Lanka right now observing the situation in Afghanistan really closely. One of our initial concerns were because there were about 60 Sri Lankans working in various capacities in Afghanistan. Initially, we wanted to take them out. Now, we have taken most of them out. There is another small group. Of course, they are working for UN organizations and they are in Afghanistan. So number one, our main concern was the safety of Sri Lankans in Afghanistan under the Taliban regime. Secondly, now we are very much concerned how this new situation in Afghanistan going to affect the region. Now we are, I mean, Afghanistan is a member of the South Asia, right, SAARC. So we are very much concerned about few areas. How will the situation in Afghanistan contribute to the narcotic trade, illegal narcotic trade? How will this situation contribute to illegal or proliferation of small arms, especially that is illegal arms trade? And how or whether this situation will give rise to radicalize extremism. So these are the three main concerns that we have as a country in the region, as a country in the world. So it is too early to decide anything on Afghanistan because the world has to come out with what they think of Afghanistan regime. United Nations have to come out with something, and thereafter only Sri Lanka can make a decision how to go about it, right? Now, the sports, of course, we don't want to link sports to this. Now, actually, Afghanistan cricket team was to come to Sri Lanka to play some of the matches, and we did not stop them. Of course, they did not come, they could not come, but we never told them not to come because they are sports personnel. So now we have not given our viewpoint on the T20. There are other, I mean, like the international ICC is there. So let them decide what to do with Afghanistan in the tournament.
So I explained to you, as a country, we are concerned about those three things. And I think sports is something different. If we can bridge bridges through sports, at least among some some people, I think that's a good thing. මම ඩිනර් කතා කරන්නේ සුබ උදෑසනක් ලේකම්තුමනේ විශේෂයෙන්ම මේ වාස්තු ප්‍රහාරය සම්බන්ධයෙන් කතෝලික සභාව දැඩි මතයකින් මේ විමර්ශනාගෙට සිද්ධ වෙන්නේ නැහැ කියලා. මේ සම්බන්ධයෙන් මේ සම්බන්ධයෙන් ඔබතුමල්ලා තථා බහින්ද එලාද ජිනීව කොමිසමේදී මේ අමතරව ආගමතුමත් තියා ඉතාලි සංචාරයේදී මේ සම්බන්ධයෙන් කතා බහක් ලක් වුණාද? මේ ගැන ප්‍රශ්නයක් අහුවොත් මොකක්ද ඔබතුමල්ලා දෙන්න ලෑස්ති උත්තරය? ඔව්, ඇත්ත වශයෙන්ම අවාසනාවකට ජිනීවා කොමිසමේදී අපි ඒ ගැන විශේෂ සඳහන් දෙයක් සඳහනක් කරේ නැහැ. නමුත් මේ මහා කොමසාරිස්තුමියගේ වාර්තාවේ එක තැනක සඳහන් වෙනවා මේ සමහර ආගමික නායකයන් බලාපොරොත්තු වෙනවයි කියලා මේ පාස්කු ප්‍රහාරයේ චූදිතයන්ට ඉක්මනට නීතිය හමුවේ දඬුවම් ලබා දිය යුතුයි කියලා. නමුත් ඒ වගේම ඒ කතාවේම තවත් තැනක සඳහන් වෙනවා ඒ සම්බන්ධව හිනගත වෙලා ඉන්න කීප දෙනෙක්ව නිදහස් කරන්න කියලා. ඉතින් මෙතන මත දෙකක් තියෙනවා අපිට විරුද්ධව කතා කරන අයගින්ම. ඉතින් අපිට කියන්න තියෙන්නේ මේ සම්බන්ධව මේ ඉතාලියේ බොලොග්නා නගරයේ රපේ අගමැතිතුමා G20 සමුළුවකට සහභාගී වුණා. එතනදී මේ සම්බන්ධව කිසිම සාකච්ඡාවක් වුණේ නැහැ. නමුත් ඒ යම්කිසි ප්‍රශ්නයක් ඇහුවාම අපි මෙච්චර කල් අරගෙන තියෙන ක්‍රියාවලිය ගැන පැහැදිලි කිරීමක් කරා. එක තමයි දැනට 26 දෙනෙක්ට මේ සම්බන්ධව නඩු පවරලා තියෙනවා. මේ සම්බන්ධව පරීක්ෂණ ඉතාමත්ම සාර්ථකව සූක්ෂම විදිහට කෙරීගෙන යනවා. ඒ වගේම දැන් අර ට්‍රයල් ඇට් බා කියන්නේ කියන්නේ සුප්‍රීම් කෝට් එකේ ජජස් 3 දෙනෙක්ගේ මණ්ඩලයක් පත් කරලා මම හිතන්නේ ඔක්තෝබර් මාසේ 4 වෙනිදා ඉඳන් දිනපතාම මේ නඩු අහන්නට කටයුතු කරගෙන යනවා. ඒ වගේම තව දුරටත් මේ සම්බන්ධව විමර්ශන කටයුතු ඉතාමත්ම හොඳට කරගෙන යනවා. ඉතින් එකම දේ අපි කියා සිටියේ දැන් මෙතනදී සඳහන් වෙනවානේ මේ පාස්කු කොමිෂමේ වාර්තාවේ යම් යම් පිරිස් ගැන සඳහන් වෙනවා අන්න ඕන්ට නඩු දාන්න කියලා තර්කයක් තියෙනවානේ. නමුත් එහෙම කරන්න බැහැ. මොකද ඒ කොමිෂන් වාර්තාව නීතිමය වාර්තාවක් නෙවෙයි. ඒ කොමිෂන් වාර්තාවේ එන කරුණු අපේ ඉන්න ඇටර්නි ජෙනරල් නීතිපතිතුමා පොලිසිය පරීක්ෂණ කරලා විමර්ශන කරලා තමයි ඉදිරි කටයුතු උසාවිය හරහා කරන්න තියෙන්නේ. ඉතින් මේ වගේ දේවල් අපි පැහැදිලිවම මේ කියා සිටියා. නමුත් මේ අපි විශේෂයෙන්ම මේ පාස්කු ප්‍රහාරය ගැන එතනදී අගමැතිතුමාවත් විදේශ ඇමතිතුමාවත් කතා කරන්න කියේ නැහැ. ඒ වගේම ඒ ඉන්නකොට මේ බොලොග්නා නගරේ ඉන්නකොට ශ්‍රී ලාංකිකයන් සුළු පිරිසක් විසින් විරෝධාක්තාවයක් දැක්වුවා. ඔවුන් කියා සිටින්නෙත් මේ බින්දිතයන්ට පුළුවන් තරම් ඉක්මනට නඩු දාන්න නැත්නම් නීතියට ගේන්න කියලා දැක්තරම ඒ කටයුතු කරගෙන යනවා. ඉතින් මෙතනදී එකක් මට කියන්න ඕනේ. මොකද දැන් මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච කිලිම්බ සම්බන්ධ වෙච්ච ඔක්කොම මැරුණනේ. ඒ කියන්නේ කිලිම්බ සම්බන්ධ වෙච්ච අය තමන්ගේ දිවි නසාගෙන යම් යම් සිදුවීම් වෙලා මැරුණා. ඒක උනාට පස්සේ ඉතුරු දේවල් හොයාගන්න කාලයක් යනවා. මම හිතනවා අපේ පොලිසිය, අපේ ත්‍රස්තවාදී මර්ධන දෙපාර්තමේන්තුව, අපේ බුද්ධිආංශ ඉතාම සූක්ෂම විදිහට මේවා හොයාගෙන එකින් එක හොයාගෙන අර ගොබ ගැඹුරට ගිහිල්ලා ඒවා විමර්ශනය කරගෙන යනවා. ඉතින් අපි ඕන්ට කාලය ලබා දිය යුතුයි ඒ සම්බන්ධව ඒ සම්බන්ධ කටයුතු ඉදිරියට කරගෙන යෑමට. එහෙම නැතුව අපිට අවශ්‍ය ප්‍රමාණය මට අවශ්‍යයි නම් කාට හරි නඩුවක් දාන්න එහෙම රටේ නීතිය හමුවේ නඩු දාන්න බෑ. ඒකට යම් කිසි ක්‍රියාවලියක් තියෙනවා. ඒ ක්‍රියාවලිය සිදුවීමට අපි ඉඩ දිය යුතුයි. අපි ස්වාධීන රූපවාහිනියේ නජිත් ඔබේ අවස්ථාව ලබා දෙනවා ඉතා ඉක්මනින්. සුබදස්නක්. මගේ ප්‍රශ්නය ජනත් කොළඹගේ මහත්මයා, මේ දැන් විදේශ රටවල විශේෂම ඩයස්පෝරාව එහෙම ගොඩක් වෙලාවට මානව හිමිකම් කොමිසමට අර සාක්ෂි ලබා දෙන කටයුතු වලදී එහෙම ගොඩක් ලොකු කැපී පෙනෙන ලොකු මාකටිං එකක් කරනවා අපිට පේනවා. හැබැයි අපේ රට පැත්තෙන් ජනත් කොළඹගේ මහත්මයා දැන් ඔබතුමා නැතුළු පිරිස බොහෝ අත්දැකීම් සහිත පිරිසක් අපේ වීරෝදාර රණවිරු කොච්චර මහන්සි වුණාද කියලා අපි දන්නවා යුද්ධය කරන්න. හැබැයි මේ දේ ජාත්‍යන්තරයට ගිහින් තියෙනවද? අපේ රටේ මේ
විදිහට මානවකම් කඩුවේ නැහැ කියලා අපි රට ඇතුලේ වුණ තරම් කියනවා. අපේ දේශපාලනඥ අනන්තවත් කියනවා, අපේ නිලධාරීන් කියනවා, ඔබතුමන්ලගේ අත්දැකීම් අපිත් එක්ක විනාගෙන. හැබැයි අපි අපේ මේ දේ හරියට මාකට් කරලා නැද්ද කියන දේ අපිට ප්‍රශ්නයක් වෙනවා. හේතුව මානවකම් කොමසාරිස්වරිය හැම තිස්සෙම ඒකපාර්ශ්විකව කතා කරන්නේ, "තුමිය දන්නේ නැද්ද දන්නේ මේ ඇත්ත තත්ත්වය මොකද්ද" කියලා. මොකක් හරි හේම වැඩපිළිවෙලක් නැද්ද විදේශ අමාත්‍යංශය හරහා මේ ඇත්ත රටට කියන්න, ලෝකෙට කියන්න, අපේ රටින් ඔබට ගිහිල්ලා අර channel 4 එකකින් විද අපි දැක්කා වේද දේවල් නිර්මාණය වෙනවා. හැබැයි අපිට නිර්මාණය වුණා අඩුද කියලාත් අපිට හිතෙනවා. කොහොමනම් අපිට බැරිද මේක මාකට් කරන්න? නජීත්, දැන් ඔබතුමා අහපු ප්‍රශ්නය ඉතාමත්ම සාධාරණයි. මොකද අපි විදේශ අමාත්‍යාංශයේ විදියට කරන දේවල් මහජනතාවට ගොඩක් වෙනකොට පේන්නේ නැහැ. මොකද අපි ප්‍රොටෙස්ට් කරන්නේ නැහැ, ප්ලකාඩ් එකක් අරන් ඉන්නේ නැහැ, කොඩියක් අරගෙන පාරේ ඉන්නේ නැහැ, අපේ වාහනේ කොඩිය ගහගෙන මේ මේ පේන්ට් කරගෙන පාරේ එහාට මෙහාට යන්නේ නැහැ ජිනීවවල. ඉතින් මේ වගේ දේවල් අපි රජයක් විදිහට කරන්නේ නැහැනේ. නමුත් නජීත් මට පැහැදිලිවම කියන්න පුළුවන්, විශේෂයෙන්ම මේ පහුගිය අවුරුදු දෙක තුළ මේ රටේ මානව හිමිකම් කඩකිරීමක් උනේ නැහැයි කියන එකට ඔප්පු කරන්න අවශ්‍ය නීතිමය පැත්තෙන්, අවශ්‍ය ආරක්ෂක හමුදා පැත්තෙන් කරන්න පුළුවන් හැම වார்த்தාවක්ම අපි ඉදිරිපත් කරලා තියෙනවා. අපි ඉතා දීර්ඝ වார்த்தා ඉදිරිපත් කරලා තියෙනවා කරුණු කාරණා සාධක සහිතව. නමුත් මෙතන ප්‍රශ්නය තියෙන්නේ නජීත්, ඒක දැන් මහකොමසාරිස්තුමිය දෙපසරේ නම් මං කිව්වේ ඒක, මම මුලින්ම කිව්වේ මෙතුමියගේ කතාවේ අපිට යම් යම් ආකාරයෙන් පහර දීමක් කරාට එතුමිය පිළිගන්නවා අපි කරලා තියෙන දේවල් හරි කියලා. එතුමිය පිළිගන්නවා අපි හොඳ දේවල් කරලා තියෙනවා කියලා. එතුමිය කියන්නේ තව තවත් ඉස්සරහට කරගෙන යන්න. ඉතින් ඒක අපිට විශේෂයෙන් කියන්න ඕනේ නැහැ, අපි ඒක කරගෙන යනවා. ඉතින් ඒවයි අපි මේ ගෙනියන වැඩපිළිවෙලේ සාර්ථක ප්‍රතිඵල තමයි මේ අපි දැන් දකින්නේ. ඒ වගේම මේ මේ ජිනීවා මේ Human Rights Commission එකේ ඉන්නේ නජීත් රටවල් 47යි. මේ රටවල් 47කින් රටවල් 15ක් ඍජුවම, රටවල් 3ක් වක්‍රව, ඒ කියන්නේ රටවල් 18ක් අපි වෙනුවෙන් කතා කරා කියන එක මෙන්න මේවා අපි ලබාගත් දේවල්. මොකද අපි මේ රටවල් ජිනීවා සමුළුවේ ඉන්න සමාජික රටවල් 47 දෙනාටම අපි මේ රටේ වෙච්ච දේ ගැන ඉතාම පැහැදිලි වාර්තා ඉදිරිපත් කරලා තියෙනවා. ඉදිරියටත් අපි ඒ කටයුතු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒව ප්‍රතිඵල නජීත් අපිට ලැබෙන්නේ මෙන්න මේ විදිහට. නමුත් අපිට අර අපි කියන ඩිසිබිලිටි කියන එකක් අපි ගන්නෙ නැහැ. මොකද අපි ප්ලකාඩ් එකක් අරගෙන පාරායිනේ ඉඳලා මෙන්න මේ කියන චෝදනා කරන්නේ. ඒව කරන අපේ සිවිල් සංගම තියෙනවා රටේ. රජයේ වෙනුවෙනුත් කතා කරන සිවිල් සංවිධාන සමාජ තියෙනවා. ඉතින් ඒක ඒගොල්ලන් ඒක හොඳට ඒ කරගෙන යනවා. රජයක් විදිහට අපි කරන්නේ කරුණු හොඳටම අධ්‍යයනය කරලා, මම ඉස්සෙල්ලත් එක වතාවක් කිව්වා, විදේශ අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය ඉතාම හොඳ යාන්ත්‍රණයක් තියෙනවා මේ අමාත්‍යාංශ තුන තුළ. කොහොමද අපි මේක සමාජ මේ අන්තර්ජාතික සමාජයට දෙන්නේ, මේ රටේ මෙන්න මේක තමයි ඇත්ත වුණේ කියන එක. ඉතින් ඒක එකම දේ, අර අපි කොච්චර ඇත්ත කිව්වත් මේ විදේශ විශේෂයෙන්ම මේ පටහිර බලගතු රාජ්‍යයන් කැමති නෑ අපි කියන එක පිළිගන්න. ඉතින් ඒගොල්ලන් අවාසනාවකට දැන් අපි නජීබ් ඔබ අපි සියලු දෙනාම දන්නවනේ මේ 2008 ඇමරිකාවේ FBI කියන ආයතනයේ පවසා සිටියා LTTE එක තමයි ලෝකේ ම්ලේච්ඡම දරුණුම ත්‍රස්තවාදී සංවිධානය කියලා. ඉතින් ඒ වගේ ත්‍රස්තවාදී සංවිධානයක් තමයි මේ අපේ රටේ ආරක්ෂක හමුදා එක්කව වෙලා පරාජය කරේ. ඉතින් එතෙන්දී අපි මේ රටේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය දීම උදෙසා කරපු ක්‍රියාන්විතයක් විනා කිසිම ජන කොට්ටාසයකට විරුද්ධව කරපු කටයුත්තක් නෙවෙයි. ඉතින් මේක ඔප්පු කරන්න ඕනේ. නමුත් මේ ඔප්පු කරන්න දැන් වැඩේ තියෙන්නේ නැති තව එකක් අපි තේරුම් ගන්න ඕනේ. දැන් මේ මානව හිමිකම් කියන්නේ උසාවියක් නෙවෙයිනේ. උසාවියක් නම් අපිට කරුණු කාරණා ඔප්පු කර ඉදිරිපත් කරලා තර්ක කරලා පිළිගන්නන්න පුළුවන්. නමුත් මෙතන මතයක් විතරයි තියෙන්නේ. මහකොමසාරිස්තුමිය ඒ මතේ පිළිගන්නේ නැත්නම් එතුමියගේ මතේ තමයි අපිට ඉදිරිපත් වෙන්නේ කියලා. එතුමියගේ මතය කිව්වට මම හිතන්නේ ඒකත් තනි මතයක් නෙවෙයි. මොකද මේ අපිට මේ ලෝකයේ තියෙන ප්‍රශ්නේ නෙවෙයි මේක. මේ ලෝකයේ අන්තර්ජාතික සංවිධාන වලට මුදල් කොහෙන්ද ලැබෙන්නේ? යම් කිසි රටවල් කීපකින් ඒවැ වැඩ කරන්නේ කවුද? ඒ රටවල නියෝජිතයෝ. එහෙම නැත්නම් ඒ රටවලින් පත් කරන අය. එතකොට ඕන් කතා කරන්නේ ඒ රටවල ඒ තමන්ගේ වේතනය ගෙවන තමන්ගේ
පත්වීම ඩබාදීපු රටවල් වෙනුවෙන් කතා කරන තත්ත්වයක් මේ ලෝකෙ තියෙනවා ඉතින් ඒක. අපි නමුත් උත්සාහ කරන්න ඕනේ හැමදාම අපේ කතාව ලෝකෙට ඉදිරිපත් කරන්න. ඒක ඉතාමත්ම සාර්ථකව අපි කරගෙන යනවා. ඒක ඇත්තටම 2009 ඉඳන් 2015 දක්වා ඉතාම සාර්ථකව කෙරීගෙන ගියා. ඊට පස්සේ යම්කිසි හේතුන් නිසා අපි ගමන් මඟ වෙනස් කරා. 2019 නොවැම්බර් මාසේ ජනාධිපතිතුමා බලයට පත් වුණාට පස්සේ අපි නැවත වතාවක් ඒක ආරම්භ කරා. අපේ කතාව පරිවිදියට කරුණු කාරණා සහිතව ඔප්පු කරමු. ඔබ ස්තුති ප්‍රමෝදි වරාවිට ද මෝර්නින් පුවත්පත් ආයතනයේ වෙනුවෙන් අපි ඔබට අවස්ථාව ලබා දෙනවා. Professor, this is regarding the EU delegation told us yesterday that they will be visiting the country on the 27th. The cabinet subcommittee is supposed to give the on the PTA at the end of this month as well. So will a specific timeline be discussed with the EU delegation about the repeal or the revisit or the revision of the PTA? And if not, why can't specific timeline be given by the government, especially considering the serious allegations of torture that is there about the PTA? Yeah, thank you for the question. You are right, the European Union delegation regarding the GSP Plus is coming to Sri Lanka on the 27th, and they will be meeting all personnel involved directly and indirectly, the ministries. There will be working sessions, working groups, and there will be discussions. They will even meet the foreign minister, the prime minister, the president. They will meet everyone in Sri Lanka. And thereafter, they will form up their opinion about Sri Lanka. I think our policy is come and see. There's nothing to hide here. Please come and see. Right? Don't be judgmental by sitting in a desk in Europe somewhere. But if you come here, we welcome you with our open arms, open heart, because we have nothing to hide. Please come. Now, GSP Plus is actually centered around the PTA, Prevention of Terrorism Act. You are absolutely right. Now, you see, a cabinet subcommittee was appointed, and that subcommittee appointed another expert committee to study in detail what are the things that we can immediately do with the Prevention of Terrorism Act. Of course, earlier, the suggestion was that we have to repeal, that is to we have to do away with the Prevention of Terrorism Act. But you see, no country, I say again, can live without a counter-terrorism or Prevention of Terrorism Act. Look at New Zealand, what a peaceful country, right? Now they are going to tighten the counter-terrorism laws. Many countries in the world, they have this kind of laws. Yes, our PTA was created in 1979. It's done its journey, it's done its service. There are certain things which are not matching the best practices, international humanitarian and human rights best practices now. So we are determined to answer. We are determined to find solutions, find a way forward, right? Now, the foreign minister, justice minister, and of course, the defense ministry, again, working very closely. And I'm hoping that the interim report, or not the interim report, the final report of the expert committee, which comprised of military, intelligence, legal, they will come out with a very good comprehensive report either today or tomorrow. That is what I said in the beginning. Now, we are not saying we are going to do it. Now, we say in 3 months we will do it. Now, the 3 months is finishing on the 23rd. But this committee is trying to give a report even a few days earlier. This is under the chairmanship of the Secretary of Defense. They have done a tremendous job. Now, as the foreign ministry, what we have done is we have highlighted the concerns of the international community on the PTA. Now, defense and the judiciary, they are addressing these concerns and how best to amend, revisit the PTA and come out with necessary amendments whilst maintaining national security. I repeat again, whilst maintaining national security, how best we can transform this and carry forward until we have a new act. So the work is going on. We are waiting for the EU delegation. We are not scared. We have nothing to hide. We are quite open to them.
And already we have submitted some of our, I mean, the some answers to some of the questions they have asked. And unofficially, we were told that they are satisfied with the answers. They made some more queries, and we gave answers to them as well. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව වෙනුවෙන් TDK ජයන්ත මහත්මයා අවසාන ප්‍රශ්නය සඳහා අපි අවස්ථාව ලබා දෙන්න සූදානම්. ඔබ සූදානම් දේ සඳහා දැන් මම ඇහෙනවද? ඔව්. දැන් අපි ලේකම්තුමනි දැන් අපිට නැගෙන ප්‍රශ්නයක් තමයි මේ මාර්ගී කම්පසව රැස්සන කාගෙට පපණක් අපි උනන්දු කරන අදහස් දක්වනවා. ඊට පස්සේ ඒක අමතක කළා දාන්න. නමුත් විවිධ සංවිධාන සහ විශේෂයෙන්ම රාජ්‍ය නෝන සංවිධාන ඩයස්පොරාව කියන්නේ මුළු අවුරුද්ද පුරාම මේ කැම්පේන් එක ගෙනියනවා. එතකොට අපිට විදේශ අත්‍යන්ශ ආස්පන්දමට අවුරුදු පුරාම නැත්තම් නිරන්තර දැනුම්ීමේ ඥානයක් තියෙනවද ඒ ජනසිතියක් වෙන්න මොන විදියට? මේ ජයන්ත බොහොම ස්තුතියි ඔබතුමාගේ ප්‍රශ්නෙට. ඔබතුමා හරි. මොකද අපි මේ කතා කරන දේවල් එළියට එන්නේ මානව හිමිකම් කොමසාර මානව හිමිකම් සම්ලුව තියෙනකොට. නමුත් ජයන්ත මහත්මයා ඒ සඳහා අපි සූදානම් වෙන්නේ මාස 6කට විතර කලින් ඉඳලා. අත වශයෙන්ම කියනවා නම් දැන් ගිය අවුරුද්දේ සැප්තැම්බර් වල 46 වෙනි සැසිවාරයේ ඉවර වෙච්ච දවසේ ඉඳලා අපි සූදානම් වුණා. අපි සූදානම් වුණා මේ 47 වෙනි සැසිව 48 වෙනි සැසිවාරයට කොහොමද මුණ දෙන්නේ කියලා. ඉතින් ඒ සම්බන්ධව ඉතාම දීර්ඝ අධ්‍යයනය කර යුතුයි, විශ්ලේෂණ කර යුතුයි, සම්බන්ධීකරණය කර යුතුයි. ඉතාම කාලයක් ගත වෙන දේවල්. අවාසනාවකට අපිට කොවිඩ් ප්‍රශ්නේ බොහොම බලපෑවා. ඉතින් ඇත්තටම විදේශ කටයුතු අමාත්‍යාංශයේ විදිහට අපි ඉතාමත්ම හොඳට සූදානම් වෙනවා මේ සැසිවාරයක් එනකොට කොහොමද අපි මුහුණ දෙන්නේ කියලා. ඉතින් සැසිවාරයක් එනකොට විතරක් නෙවෙයි ජයන්ත මහත්මයා. ඊට කලින් අපි අපේ මේ ඉන්න විශේෂ අපි මිත්‍ර රටවල් කියලා ගෝති අපි හැමෝම මිත්‍ර රටවල් වෙන්න ඕනේ හරිනම්. නමුත් අපේ මිත්‍ර රටවල් වලට අපි දැනුම් දෙනවා. යුමකින් විස්තර දෙනවා මෙන්න මේ වගේ දේවල් අපි දැන් කරලා තියෙනවා, මෙන්න මේ වගේ දේවල් මේ ප්‍රශ්න තිබ්බා, දැන් මෙන්න මේවා විසඳලා තියෙනවා. ඒක නිසා මෙන්න ඔබ අධ්‍යයනය කරන්න. මේවායේ ප්‍රතිඵල විදියට තමයි අද මේ දකින්නේ රටවල් 18ක් මේ සැසිවාරයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන්. අත වශයෙන්ම ජයන්ත මහත්මේ මට ඉතාම ආඩම්බරයෙන් කියන්න පුළුවන් මේ රටවල් 120ක් මේ ජෙනරල් ඩිබේට් කියලා කියන රටවල් 120ක් කතා කරා ජීදීම වල. නමුත් ශ්‍රී ලංකාව කියන වචනේ විතරයි වැඩියෙන්ම සඳහන් වුණේ රටවල් අතරින්. මොකද අපි ගැන කතා කරා, වෙනසුවේලා ගැන, නිකරගුවා ගැන, නෝත් කොරියා ගැන, චීනය ගැන කතා කරා, බෙලරුස් ගැන කතා කරා මේ සම්මුලුවේදී. නමුත් ශ්‍රී ලංකාව කියන වචනේ සෑහෙන කතා කරා. ඉතින් ඒ වගේ තත්ත්වයකට එන්න අපිට ඉතාමත්ම හොඳ සූදානමක් තියෙනවා. දීර්ඝ ගමනක්. ඒ දීර්ඝ ගමන අපි කරනවා. දැන් මේ ඉවර වෙච්ච ගමන අපි දැස්ති වෙනවා ඊළඟ අවුරුද්දේ පළවෙනි සැසිවාරයට කොහොමද අපි මුහුණ දෙන්නේ කියලා. අත් වශයෙන්ම අපේ දැන් කෙටි කාලීන අරමුණ තමයි 2022 51 වෙනි සැසිවාරය. ඒ කියන්නේ 2022 සැප්තැම්බර් මාසේ තියෙන 51 වෙනි සැසිවාරයට කොහොමද අපි මුහුණ දෙන්නේ, මොන වගේ ප්‍රශ්නද අපිට එන්නේ. ඉතින් එතෙන්දී මම කියන්න ඕනේ ජයන්ත මහත්මයා, විශේෂයෙන්ම අපේ උපාය මාර්ගය තමයි කරලා පෙන්නන්න දෙපා. දැන් හිරකාරයෝ 16 දිනක් නිදහස් කරා. තවත් 30ක් විතර නිදහස් කරන්න කටයුතු කරගෙන යනවා. PTA එක වෙනස් කරන්න යෝජනා වලියක් ගෙනාවා. 3800ක් විතර වින්දිතයන්ට වන්දි ගෙව්වා. ඉදන් වලින් තව ප්‍රමාණයක් නිදහස් කරා. අන්න ඒ විදිහට කාලයකට සමගාමීව, ඒ කියන්නේ මාසෙකින් දෙකකින් තුනකින් ප්‍රතිඵල පෙන්නන විදිහ වැඩක්. මොකද දැන් ජනාධිපතිතුමා නිතරම කියන දෙයක් තමයි මේ අපේ රටේ තිබ්බ මේ අභ්‍යන්තර ප්‍රශ්නය යුද්ධය කියලා කියන්නත් මම කැමති නැහැ. යුද්ධයක් නෙවෙයි මේ ගැටුම. ඉවර වෙලා දැන් අවුරුදු 12ක් ගිහිල්ලා තාම අපි යම් යම් ඒ සම්බන්ධ කාරණා ගැන විසඳුම් දීලා නැහැ. ඒවා අපි විසඳුම් ලබා දිය යුතුයි. ඒක කල යුත්තේ අන්තර්ජාතික ප්‍රජාව අපිට කියන හින්දා නෙවෙයි, මේ රටේ ජනතාව වෙනුවෙන්, මේ රටේ සාමය වෙනුවෙන් කියන එක. ඉතින් ඒ ප්‍රතිපත්තියකින් රාමුව මත ඉඳගෙන විදේශ අමාත්‍යාංශය කරන්නේ අනිකුත් අමාත්‍යාංශයක් කව කරගෙන හැම එකම කණ්ඩායමක් විදියට ඉතාම හොඳ සූදානමකින් ඒ කටයුතු කරගෙන යන එක තමයි අපි කරන්නේ.
බොහොම ස්තුතියි ලේකම්තුමනි. අපි මේ මාතෘකාවේ ජිනීවා චෝදනා එක්සත් ජාතීන්ගේ සමුළුව සහ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියයි අද තෝරාගත්තේ. විශේෂයෙන්ම මෙහි පූර්ව දැනුවත් කිරීමේදී ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහත්මයා සම්බන්ධ වීමට නියමිතව හිටියා. ඒ අතරතුරේ අපි උත්සාහයක් ලබා ගන්නවා ප්‍රධාන උපදේශකතුමන් ලලිත් වීරතුංග මහත්මයාව සම්බන්ධ කරගන්න. වීරතුංග මහත්මයානි, ඔව් ඉතා පැහැදිලිව ඇහෙනවා. හොඳයි, ඔබතුමාගේ අවස්ථාව දැන් ගමු. සඳහන් කරමින් සිටියේ මෙමර එක්සත් ජාතීන්ගේ සමුළුව රාජ්‍ය නායකයන් නැමතීමේදී කරුණු කිහිපයක් අලලා තමයි ඔවුන්ගේ දේශන සකස් වෙන්නේ. ඒ රටවල් මොන ආකාරයකද ප්‍රථම වශයෙන්ම මේ කොවිඩ්-19 වසංගතයෙන් නැවත ඒ රටවල් ගොඩ ගන්නෙ කොහොමද කියන එක. මොකද බොහෝ රටවල් ඉතාම අමාරු තත්ත්වයට පත් වෙලා තියෙනවා. දැන් මේ මේ කාරණය පිළිබඳව අපිට යම් තරමක් සුභවාදීව කතා කරන්නට පුළුවන්. මොකද ලෝකයේ රටවල් 10ක් අතුරින් මේ එන්නත්කරණය පිළිබඳව අපි ඉතාමත්ම ඒ 10 ඇතුළත ඉන්නවා. අපි එන්නත් නිපදවන රටක් හැටියටවත් G7 රටක් හැටියටවත් නෙවෙයි, සාමාන්‍ය මේ මේ දියුණු වෙමින් පවතින රටක් හැටියට. මම හිතනවා මේක විශාල ජයග්‍රහණයක්, මේක ගැන කතා කරන්නටම ඕනේ. ඒ වගේම අපි කොහොමද නැවත වරක් මේ දේවල් සම්පූර්ණ වශයෙන්ම මේ ආර්ථිකය සමාජමය වශයෙන් නැති වුණු මේ බිඳවැටීම් ගොඩනගන්නේ. මේ සමුළුවේ තවත් වැදගත් තේමාවක් තමයි දේශගුණික විපර්යාස වලට එක්කෙත් රටවල් මුහුණ දෙන ආකාරය. දැන් මේ පහුගිය අවුරුද්ද තුළම විශාල අපි නොසිතන තැන්වල දේශගුණික විපර්යාසයන් නිසා අපි ඒවට හරියට පිළිතුරු නොදෙන නිසා, ඒවට හරියට ක්‍රියාත්මක නොවන නිසා විශාල වශයෙන් විනාශ වීම සිදු වෙලා තියෙනවා. ඒ වගේම ජන ජීවිතය තුළ ජනතාවගේ නොයෙකුත් අයිතිවාසිකම් කොහොමද ඒවට ගරු කරමින් පාලනය කරන්නේ, මේකත් එක් තේමාවක්. අවසන් වශයෙන් තියෙන්නේ මුළු එක්සත් ජාතීන්ගේ සංවිධානයම නැවත වරක් පනගැන්වීම, to revitalize the UN. I just say that in English. Five themes: how do we recover from COVID-19? Rebuild sustainably, respond to the needs of the planet. This is something that we need to be looking at very seriously. Climate change is something that is knocking on our door. Respect the rights of the people. And finally, revitalize the UN. Now, His Excellency the President will be speaking on the 22nd, that is the second day. Right now, the slot is the fifth speaker in the morning. Once that is done, and in between, there will be a number of bilaterals also. His Excellency is built to meet certainly the UN Secretary General. That might be the first bilateral that we would have. And then we would have other leaders. But right now, these are getting confirmed. So once these are confirmed, we will be able to tell you more. මේ සියල්ලන්ගෙම අදහස් කරන්නේ මොකද මේ සමහර දේවල් විශේෂයෙන්ම මේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ මහා ලේකම් සමග මා මෙවැනි සම්බන්ධ වීම 7-8කට සහභාගී වෙලා තියෙන නිසා මට මේ කියන්න පුළුවන්. රාජ්‍ය නායකයන් තම රටේ තිබෙන්නා වූ ඒ නොයෙකුත් දේවල් පිළිබඳව ඒ ජගත් ප්‍රජාව නොයෙකුත් ප්‍රශ්න, නොයෙකුත් ආකාරයේ මත දරන්නට පුළුවන්, වැරදි මත දරන්නට පුළුවන්, ඒවා නිවැරදි කරන්න තියෙන ඉතාමත්ම වැදගත් අවස්ථාවක්. මේවා සාමාන්‍යයෙන් මේ Zoom තාක්ෂණයෙන් එහෙම ඉතාම අමාරුයි කරන්න, මොකද එහෙම අවස්ථා නොදෙන නිසා. නමුත් මේක ඕනෑම රාජ්‍ය නායකයෙකුට, විශේෂයෙන්ම රාජ්‍ය නායකයෙක් හෙඩ් ඔෆ් ස්ටේට් කෙනෙක් වෙනකොට, ජනාධිපතිවරයෙක් වෙනකොට, එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා අනිවාර්යෙන්ම හමුවීමක් ලබා දෙනවා. ඒ හමුවීම මිනිත්තු 15ක් මිනිත්තු 20ක් වගේ කාලයක්, ඉතාමත්ම වැදගත් කරුණු කාරණා රැසක්. මං හිතනවා මේ දවස්වල මේ ජිනීවාවල තියෙන ඒ සමුළුවත් සමග, මාන හිමිකම් සමුළුවත් සමග අතිගරු ජනාධිපතිතුමාට මේ ඉතාමත්ම වැදගත් හොඳ අවස්ථාවක්. මේ පහුගිය කාලය තුළ මානව හිමිකම් පිළිබඳව නොයෙකුත් දෑ රජය විසින් කරා බොහොම සුභවාදී දේවල්, ඒ සියල්ලම ඉදිරිපත් කරන්නට, වැරදි මත තියෙන ඒවා නිවැරදි කරන්නට. ඉතින් මං හිතනවා මේ අවස්ථාව වැදගත්. ඒ වගේම
වෙනත් රාජ්‍යනායකින් ශ්‍රී ලංකාවට වැදගත් වන රාජ්‍යනායකින් මෙහෙම මූණට මූණ හමුවීම ඉතා වැදගත්. ඒ හමුවීම් තුළින් මා දැකලා තියෙනවා 2005 ඉඳලා 2014 වෙනකම්ම එක්සත් ජාතීන්ගේ මහා සමුළු වලට සහභාගී වුණු නිලධාරී කිරේට මම හිතන්නේ වැඩිම සංඛ්‍යාවක් සහභාගී වෙලා තියෙන නිලධාරී නම ජනාධිපතිතුමන් සමග. ඒ නිසා මම මේ දැකලා තියෙනවා එවැනි අවස්ථාවල ඒ ඇතිකර ගන්නා ලද සම්මුතිය ඇතිකර ගන්නා ලද එකඟතාවයන් තුළින් කොහොමද අපිට සමහර අපේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නට පුළුවන් වන් කියලා. ඔබතුමන්ලා කවුරුත් දන්නවා මේ දවස්වල ආර්ථිකය පිළිබඳ විශාල ප්‍රශ්න රාශියක් හැම රටකටම මතුවෙමින් පවතිනවා. මේ වාතාවරණය තුළ ශ්‍රී ලංකාව කොතනද ගිහිල්ලා ඒ හිට ගන්නට ඕනේ කියන ඒ කාරණය. We have to deal with situations which we have never seen before, unprecedented. So it is important that His Excellency the President meets some of these leaders one-to-one. There is a possibility that His Excellency might meet the Indian Prime Minister, we don't know. We are still talking to various contact persons. Similarly, there are other appointments that we have sought. And some of the other leaders have also wanted to meet His Excellency the President. So these are actually kind of balancing acts, and these are things that happen at the last moment. There is nothing that is confirmed and concrete before the sessions begin. It is whilst the sessions go on that these things are firmed up. So I believe there will be very fruitful bilateral discussions. And also there are two other virtual meetings with His Excellency will participate. One is on just a moment, I need to cover it up and tell you. So one is on high level dialogue on energy. Energy is something that is important to Sri Lanka. And also UN Food System Summit. These are short interventions that His Excellency would get to make. So things are getting being prepared actually. So once these also get firmed up, I think this will come out as something that's very beneficial to Sri Lanka. බොහොම ස්තුතියි ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහත්මයායි ඒ අදහස් ඉදිරිපත් කරේ. අපි එතුමාට ස්තුතිවන්ත වෙනවා. අපි මේ සියල්ල සම්පින්ඩණය කොට අද දවසේ අපි මාධ්‍යවේදී මිතුරු මිතුරින් ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා මධ්‍යස්ථ වාර්තාකරණයකදී මේ සියල්ල තොරතුරු අපිත් එක්ක හුමාරු කරගත්ත තොරතුරු ඔබේ වාර්තාවන් වලට සම්පින්ඩණය කර ගැනීම වඩා හොඳ රටක් වෙනුවෙන් අපි යන මේ ගමන පාඩත් පහසුවක් වේවි. විශේෂයෙන්ම මේ වෙහෙසකර ගමනකින් පසුවත් මේ කාරණය සඳහා ඉදිරිපත් වෙච්ච දේශක අමාත්‍ය ශ්‍රේකම්තුමනි ඔබතුමාට විශේෂ ස්තුතිය ලබා දෙනවා. විදේශ අමාත්‍යංශයේ සියලුම සම්බන්ධීකරණය කර දුන් මේ කාරණයේදී අතහිත දුන් සියලුම නිලධාරීන්ටත් ඒ වගේම අපේ මේ විකාශය නැවත ප්‍රතිවිකාශය කර ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානයේ සියලුම නිලධාරී මහත්වරුන්ටත් ඒ වගේම රටෙන් එපිට සහ ලංකාවේ සිට මේ මොහොතේදී අපිත් එක්ක සමගාමීව සම්බන්ධ වෙච්ච ඔබ සියලු දෙනාටමත් අපි ස්තුතිවන්ත වෙනවා ඔබේ කාලයට. අපි සරු රටක් වාසනාවන්ත සෞභාග්‍යමත් අනාගතයක් වෙනුවෙන් පියනගෙන මේ මොහොතේදී රටේ ස්ථාවරත්වය පිළිබඳව විශේෂයෙන්ම රට පිළිබඳව අවබෝධයෙන් ඉන්න ජාත්‍යන්තර වශයෙන්ුත් අපි පිළිබඳ අවබෝධයක් ලබා දීමට අවශ්‍යයි හැඟෙන ඕනෑම කෙනෙකුට මේ තොරතුරු ලබා ගන්නට සහාය තොරතුරු ප්‍රවර්ධනය කරන්න ප්‍රචාර දක්වන්න අවස්ථාව තියෙනවා. එය නැවත අදින් පස්සේ වාතලයට අපි මුසු කරනවා මේ සාකච්ඡාව. ඉන් අනතුරුව ඔබේ මාධ්‍ය ආයතන වලට මේ සාකච්ඡාවේ ලිඛිත පිටපතක් එහෙම නැත්නම් මේ පිළිබඳව කතා බහ කරන කාරණු වල සම්පින්ඩනයක් අපි ලබා දෙන්න සූදානම්. විද්‍යුත් මාධ්‍ය වලට මෙහි පටිගතය අපි ඔබට ලබා දෙන්න සූදානම්. ඉතා අවම සංශෝධන සහිතව ඔබේ කාල වේලාවට ඉඩ ලබා දෙන්නට අවශ්‍ය නිසා මෙන්න මේ කාරණා අතරතුරේදී ඔබට මේ පිළිබඳව අනාගතයේදී යම් ආකාරයක ඔබ හෝ ඔබ නියෝජනය කරන මාධ්‍ය ආයතනයට යම් අවස්ථාවක් ලැබුණොත් ඔබට තොරතුරු පැහැදිලි කරගන්න අදාළ අමාත්‍යාංශයේ නියෝජිතයන් හරහා ඒ නිවැරදි තොරතුරු ඒ මොහොතේ හැකි ඉක්මනින් හැකි තාක් තොරතුරු ඔබට ලබා දෙන්න අපි සූදානම් වෙනවා. එළඹෙන සියල්ල රට වෙනුවෙන් අපි කැප කරන්න සූදානම් වෙමු. අපේ රටේ ස්වාධීනත්වයේ සෛරිත්වය වගේම ජනාධිපතිතුමාගේ ප්‍රාර්ථනය වන්නා වූ අපි සියලු දෙනාට සමානව සැලකීම සහ ස්වාධීන රාජ්‍යයක් ඉදිරි තීරණ ගැනීමේ අවශ්‍යතාවය හැකියාව නැවත වැඩිවර්ධනය කර ගැනීම සඳහා අද මේ ගත කරපු කාලය කැප කරමු කියන එකයි අපේ ඉල්ලීම. අපි ඒ සමගින් මේ සාකච්ඡාව සමාප්ත කරනවා. ඔබ සියලු දෙනාට සහභාගී වීම ගැන නැවතත් අපගේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ සියලුම කාර්ය මණ්ඩල වෙනුවෙන් මාගේ ස්තුතිය. ආයුබෝවන්. මම කිංස්ලි රත්නායක.